দারুগুনি කවුරු හරි ප්‍රතිචාර දක්වන්න ඔයගලන්ට මාව ඇහෙනවද පුතාල හැමෝටම සුබ සැන්දෑවා අපි එහෙමනම් පාඩමට යමු අපි ගිය සතියේ පුතාල 11 පන්තියේ පාඩම පටන් ගත්තා වර්තමාන තත්ත්වය අනුව දුවේ පුතේ සමහර වෙලාවට ඔයගලන්ට තුන්වෙනි වාර විභාගයක් පවතීද නැද්ද කියන එක පිළිබඳව තාම අවදිශිත බවක් තමයි තියෙන්නේ ඒ කෙසේ වෙතත් අපි හැමදේකටම සූදානමක් විදියට අපි ගිය සතියේ ඉඳන් ඕගොල්ලෝ 11 ශ්‍රේණියට අදාළ පාඩම් මාතෘකා වලට අදාළ විෂය කරුණු ඉගෙන ගන්න ආරම්භය ගත්තා ඉතින් මේ පාඩමේ යටතේ තාත්වික සංඛ්‍යා පිළිබඳව තමයි संख्या वर्गीय विशेष अवधानी भूताल दानवा संख्या वर्गी करने हैं अभी का ताकरा संख्या वर्गी करने हैं संख्या वर्गी करने दी अभी प्रधान वशे संख्या वर्ग देख कर बैंग करा इका वर्ग एक तमाई पारित तात्विक संख्या अनेक अभी करते संकीर्ण संख्या किया इलाकट अभी तात्विक संख्या या तो दे परिमेय संख्या सह अपरिमेय संख्या बैंग करा हम दोनों करता යම් සංඛ්‍යාවක් නිකිල දෙක අනුපාතයක් ලෙස දැක්විය හැකි නම් අපි ඒක පරිමේය සංඛ්‍යාවක් ලෙස තමයි ගත්තේ. හරේ ශුන්‍ය නොවන භාග. ඉතින් මම ඔබට පැහැදිලි කරලා දුන්නා කොහොමද හරේ ශුන්‍ය නොවන භාග මොන වගේ අවස්ථාද මේට අයත් වෙන්නේ කියලා. අපි මේ පරිමේය සංඛ්‍යා කුලක හඳුන්වන්නේ Q වලින්. ඊට පස්සේ අපි සාකච්ඡා කරපු දේ තමයි අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා කියන්නේ පරිමේය නොවන අවස්ථාව. පරිමේය නොවන සංඛ්‍යා අපි අපරිමේය සංඛ්‍යා කියලා තමයි ගන්නෙ. එතකොට අපරිමේය සංඛ්‍යා නිකල දෙක අනුපාතයක් ලෙස නිරූපණය කරන්න බෑ. නේ? අපි මේ පිළිබඳව අවධානය යොමු කරා. හරි දුවේ පුතේ දැන් පුතාලට මා කියන දේ පැහැදිලිව ඇහෙනවද සද්ද ලෝංකාර දෙනවද මම ඇහෙනවද ඔව් සර් හරි ඔව් සර් සද්දේ මේ අපැහැදිලිකමක් තියෙනවද සද්දේ එකක් ලෝංකාර දෙනවද තාමත් තියනවද? තාමත් තියනවද? ඈ? දෙක දෙකේ වෙනවා. දෝංකාර වගේ ඇහෙනවා සර්. අපි පොඩ්ඩක් එනවා. එහට එනවද පොඩ්ඩක් මට දැන් මේක මේ මෙවා ඇහෙනවද මට අතෝරන යනවා හරි දරුවනි එතකොට ආ තාම ඇහෙනවද දෝකාර දෙනවද මත් ඒදියට සරණ ආර දෙපාර එනවා දෙපාර එනවා එම් පොඩි ආවා පොඩි පොඩි හරි හරි मेन मेहम द्वैपुते अभी प्रधान वशे में संख्या
මේ සංඛ්‍යා ප්‍රධාන වශයෙන් අපි වර්ග දෙකකට වෙන් කරා. ඒ වර්ග දෙක තමයි එකක් තාත්වික සංඛ්‍යා, තාත්වික සංඛ්‍යා real numbers, අනිත් එක අතාත්වික සංඛ්‍යා කියලා ගත්තත් වැරදි නෑ. නැත්තම් සංකීර්ණ සංඛ්‍යා. සංකීර්ණ සංඛ්‍යා complex numbers. සංකීර්ණ සංඛ්‍යා. එතකොට ඔගොල්ලෝ 10 11 විෂය නිර්දේශයේ පුරාවට මේ තාත්වික සංඛ්‍යා පිළිබඳව තමයි අධ්‍යයනය කරන්නේ. තාත්වික සංඛ්‍යා අපි ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරගත්තා. ඒ තමයි පරිමේය සංඛ්‍යා, පරිමේය සංඛ්‍යා. අනිත් එක තමයි පුතා අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා පරිමේය සහ අපරිමේය. එතකොට තාත්වික සංඛ්‍යා අපි සංකේතවත් කරන්නේ මේ කැපිටල් R වලින්. මෙයා Q වලින්, මෙයා Q ඩෑෂ් වලින්. සංකීර්ණ සංඛ්‍යා අපි C වලින්. ඔය විදිහට තමයි සංකේතවත් කරන්නේ. ඊළඟට පරිමේය සංඛ්‍යා වලට අයිති වෙන්නේ පරිමේය සංඛ්‍යා අර්ථකථනය තුළ අපිට පැහැදිලි අපි කුලක ඇසුරෙන් ගත්තොත් x සමානයි a බෙදීම b ආකාරයට මේක නිරූපණය කරන්න පුළුවන්. තවද මේ ab කියන්නේ පුතේ නිකිල සංඛ්‍යා කුලකේ අවයව වෙන්න ඕන. ඒ වගේම b කියන අගේ බිඳුවට සමාන වෙන්න බෑ. ඒ කියන්නේ තවදුරටත් සරලව පැහැදිලි කරොත් භාගයක් ලෙස නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මේ භාගයේ හරය බිඳුව වෙන්න බෑ. හරය බිඳුව වෙන්න බෑ. හරය ශුන්‍ය නොවන භාග. තව විදිහට කිව්වොත් නිකිල දෙකට අනුපාතයක් ලෙස නිරූපණය කළ හැකි සංඛ්‍යා පරිමේයයි. ඒ යටතේ අපිට එතකොට ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දැන් පූර්ණ සංඛ්‍යා දැන් අපි ගත්තොත් එහෙම 1 2 බිඳුව නේ මේ 3 4 5 මේ සියල්ල පරිමේය සංඛ්‍යා බවට පත් වෙනවා. ඒ වගේම 2න් 1 නේ හතරෙන් තුන මේ වගේ භාග සංඛ්‍යාත් පරිමේය සංඛ්‍යා බවට පත් වෙනවා. ඒ වගේම මූල හතර ගත්තොත් එimhe වර්ගමූල හතර. මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය. ඒකෝර මෙයාගේ යගේ 2යි. අපි දන්නවා. ඒකෝට මේගොල්ල පරිමේය සංඛ්‍යා බවට පත් වෙනවා. අපරිමේය සංඛ්‍යා කියන්නේ පරිමේය නොවන සංඛ්‍යා. පරිමේය නොවන සංඛ්‍යා. ඒතර පරිමේය නොවන සංඛ්‍යා කියන්නේ ඉගන්නේ භාගයක් ලෙස නිරූපණය කරන්න බෑ. උදාහරණයක් විදිහට මූල 2, මූල 3, මූල 5, මූල 7 මේ වගේ ඒවා. ඒ වගේම 2යි මූල 3, 4 බෙදීම මූල 5 මේ වගේ. දැන් මෙයා භාග. මෙයා භාග වලට අයිති වුණාට මෙයාගේ දරුවනේ අපි ගත්තොත් එහෙම මේ හරය අපරිමේයයි. ඒතර මෙයා අපරිමේය සංඛ්‍යාවක් බවට තමයි පත් වෙන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ අගය අනන්ත දශමයක් එන්නේ. අනන්ත දශමයක් මේගොල්ලෝ කවදාවත් භාගමය සංඛ්‍යාවකින් නිරූපණය කරන්න බෑ. භාගයකින් නිරූපණය කරන්න බෑ. භාගයකින් කියන්නේ නිකිල දෙක අනුපාතයකින්. භාගයකින් කිව්වොත් මෙයත් භාගයක් තමයි. නිකිල දෙකක අනුපාතයකින් මේගොල්ලෝ නිරූපණය කරන්න බෑ. එතකොට අන්න ඒවා අපි ගන්නවා අපරිමේය සංඛ්‍යා කියලා. හරි. ඊළඟට ඔබට මතක ඇති මම කියලා දුන්නා දැන් අපි ගත්තොත් එහෙම දශම වර්ගීකරණය ගැන මම ඔබට කියලා දුන්නා දශම සංඛ්‍යා වර්ගීකරණය මේ සමස්ත දශම සංඛ්‍යා ප්‍රධාන අපි වර්ග දෙකකට බෙදලා ඒකත් අපි මතක් කරගෙන යමු දශම සංඛ්‍යා වර්ගීකරණය මේ දශම සංඛ්‍යා පුතේ අපි ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරනවා ඔගලන්ගේ මතකයේ අවදි වෙන්න ඕන. එකක් තමයි සමාවර්තනීය වන දශක. සමාවර්තනීය වන දශක. වන දශක. අනිත් එක තමයි සමාවර්තනීය නොවන දශක. සමාවර්තනීය නොවන දශක. නොවන දශක. සමාවර්තනයේ වෙන දශම සමාවර්තනයේ නොවන දශම මේ සමාවර්තනයේ වෙනවා කියන්නේ පුතා
සමාවර්තනය වෙනවා කියන්නේ දශම ඉලක්කමක් හෝ කාණ්ඩයක් නැවත නැවත එනවා. දශම ඉලක්කමක් හෝ කාණ්ඩයක් නැවත නැවත ගොඩනැගෙනවට අපි කියන්නේ සමාවර්තනය වෙනවා කියලා. එතකොට අපි ගත්තොත් එහෙම සමාවර්තනය වෙන දශමයක් තමයි දැන් අපි 0.4 කියලා ගත්තොත් මේ 0.4 සමාවර්තනය වෙනවා. නැවත බිඳුව බිඳුව මේ නැවත අපිට ලියන්න පුළුවන්. මේ බිඳුව කියන ඉලක්කම. දැන් දෙකෙන් එක දශම බවට පරිවර්තනය කරොත් 0.5 අගට බිඳුව 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 අපිට නැවත නැවත දාන්න පුළුවන්. නේ. ඒ වගේ. දැන් වර්ගමූල 9 මෙයා ගත්තොත් එහෙම මෙයා 3.0.0.0 කියලා අපිට දාන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම තව අපිට සමාවර්තනයේ වට දශම මුණ ගැහෙනවා අපි 2. අපි හිතමු 1.3 1.3 1.3 කියලා ඔය විදිහට එන්නත් පුළුවන්. නේ? නැවත නැවත එකම කාණ්ඩයක් හෝ ඉලක්කමක් ගොඩ නැගෙනවා. එතකොට මෙතන සමාවර්තනයේ වට දශම ආයි ප්‍රධාන වර්ග දෙකකට අපි බෙදනවා වර්ගීකරණයේදී. ඒ තමයි සමාවර්තනයේ වට දශමේ තිබුණා අන්ත දශක අන්ත දශම කියලා එක කාණ්ඩයක් වෙනවා. අනිත් එක එනවා සමාවර්ත දශම කියලා. සමාවර්ත දශම කියලා. සමාවර්ත දශම අන්ත දශම සමාවර්ත දශම. එතන වෙන්නේ ඇත්තටම අන්ත දශම කියන්නේ අන්ත දශම කියන්නේ එකම ඒ කියන්නේ අගට බිඳුව. දැන් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දැන් 3.0.0.0 ඒ කියන්නේ මේක නැවත නැවත එන්නේ බිඳුව. දැන් 5.0.0.0 නැවත එන්නේ බිඳුව. ඒ කියන්නේ නැවත නැවත ගොඩනැගෙන දශම ඉලක්කම බිඳුව නම් ඒවා අයිති වෙන්නේ අන්ත දශක වලට. අන්ත දශම වල බිඳුව හැර වෙන ඉලක්කමක් හෝ කාණ්ඩයක්. බිඳුව හැර වෙන ඉලක්කමක් හෝ කාණ්ඩයක් නැවත නැවත එනවා නම් ඒවා අයිති වෙන්නේ සමාවර්ත දශම වලට. සමාවර්ත දශම වලට. දැන් අපි ගත්තොත් එහෙම 1.32 3.5 අපිටම 3 එක 3.1 3.1 ওই විදිහට අපි හිතමු වෙනවා කියලා. එතකොට බිඳුව හැර වෙන කාණ්ඩයක් හෝ ඉලක්කමක් නැවත නැවත එනවා නම් ඒක අපි අයිති වෙන්නේ සමාවර්ත දශම වලට. සමාවර්ත නොවන දශම කියන්නේ පුතා ඒව අපි හඳුන්වන්නේ අනන්ත දශම කියලා. අනන්ත දශම. අනන්ත දශම. අනන්ත දශම. කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ ඔක්කොම අනන්ත දශම නේද කියලා. මේ ඔක්කොම අනන්ත දශම තමයි. නමුත් අපි සමාවර්ත නොවන දශමේ විශේෂයෙන් හඳුන්වන නම තමයි අනන්ත දශම. අනන්ත දශම හැදෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ මූල දෙක වගේ මූල තුන වගේ මූල පහ වගේ මේ පූර්ණ වර්ගයක් නොවන පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය. දැන් පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලයේ අගය ගත්තොත් පුතේ එතන අපි හොඳටම බැලුවොත් එයා දශම ලෙස පරිවර්තනය කරනකොට එකම ඉලක්කමක් හෝ කාණ්ඩයක් නැවත නැවත එන්නේ නැහැ. එක එකම ඉලක්කමක් හෝ කාණ්ඩයක් නෙවෙයි නැවත නැවත ඒ. හැබැයි සීමාවකුත් නැහැ අනන්තයක්. දැන් මූල දෙකේ අගය දශම බවට පරිවර්තනය කරාම ඔබට මතක ඇති මම ගිය සතියේ ඔබට පෙන්නුවා මේ අපි අච්චුපොතේ තියෙනවා උපරිම දශම ස්ථාන 60කට. නේ අපි නැවත පොඩ්ඩක් එතනට ගියොත් ඔබට පැහැදිලිව පෙනේ මේ දැන් මේ තියෙන මූල දෙකේ අගය ඔන්න බලන්න. ඔබට පැහැදිලිව පේනවා මේ තියෙන මූල දෙකේ අගය මේ 1.41 4.2 3.5 මේ දශම ස්ථාන 60කට තියෙනවා. නමුත් අපි ටිකක් ගැඹුරින් බැලුවොත් මේකේ මේ කිසිම මේ සම්බන්ධයක් නැහැ. එකම ඉලක්කමක් හෝ කාණ්ඩයක් හෝ නැවත නැවත ගොඩනැගෙන බව අපිට මෙතන විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉතින් දශම 70 ස්ථාන 60ක් වෙනකන් ඒක නිරූපණය වෙන්නේ නැහැ කියන්නේ එතනින් එහාට වෙනවා කියලා අපිට ඉතින් තීරණය කරන්න අපහසුයි.
ඒක පුතා මේ පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලයේ සඳහා වෙන කාරණාවක්. දැන් මූල 3, මූල 5, මූල 7 කියන සංඛ්‍යා දශම ලෙස පරිවර්තනය කරාම අපිට මේක දක්ින්න ලැබෙනවා. ඉතින් අපිට මේවා සමාවර්ත දශම වලට අයිති නැහැ. හැබැයි මේවා අනන්ත දශම. මේවට කියන නම තමයි අනන්ත දශම. ඉතින් මේ වගේම එක්කෙනෙක් තමයි පුතේ මේ phi කියන මේ නියතෙන් නිරූපණය වෙන්නේ. ඕනෑම වෘත්තයක වටේ දිගෙහි විශ්කම්බයෙන් බෙදුවාම ලැබෙන අගේ නියතාගයක් බව ඔබ හොඳාකාරව දන්නවා. එම නියතය මෙවැනි ආකාරයේ සමාවර්තනයේ නොවන දශමයක්. සමාවර්තනයේ නොවන දශමයක්. ඉතින් අපේ ගණනය කිරීමේ පහසුව සඳහා අපි ඒව 3.1, 3.14, 3.141 කියලා වටේලා ගන්නවා. නමුත් මේක දශම ස්ථාන 60කට මේ ආකාරයේ තමයි ඒ. ඉතින් මේ සියල්ල පුතේ අනන්ත දශම. ඉතින් දශම වර්ගීකරණයේදී ඔයාලට පැහැදිලි අපි ගත්තොත් එහෙම දශම වර්ගීකරණයේදී අනිවාර්යයෙන්ම වර්ග ප්‍රධාන වශයෙන් දශම සංඛ්‍යා වර්ග තුනක් ඕගොල්ලන්ට මුණ ගැහෙනවා. අන්ත දශම, සමාවර්ත දශම, අනන්ත දශම. ඊළඟට ඕනෑම පරිමේය සංඛ්‍යාවක් දශම ලෙස නිරූපණයේදී අපිට ලැබෙන්නේ පුතේ සමාවර්තනය වන දශමයක්ම තමයි. ඕනෑම පරිමේය සංඛ්‍යාවක් දශම ලෙස නිරූපණයේදී සමාවර්තනය වන දශමයක් තමයි ලැබෙන්නේ. එක්කෝ අන්ත දශමයක් නැත්නම් සමාවර්ත දශමයක්. අපරිමේය සංඛ්‍යාවක් දශම ලෙස පරිවර්තනයේදී අපිට ලැබෙන්නේ සමාවර්තනයේ නොවන දශමයක්. සමාවර්තනයේ නොවන දශමයක් තවවිදීලිකොත් අනන්ත දශමයක්. ඒකත් තේරුම් ගන්න. ඒකත් ඔබ තේරුම් ගත යුතු කාරණාවක්. හරි. ඔන්න ඔය කරුණු ගැන තමයි අපි ගිය සතියේ කාරණා පිළිබඳව තමයි පුතාල අලුතෙන් හඳුනගත්තේ. අපි දැන් එතනින් ඉඳන් ගමන යමු. අපි අද කතා කරන්නේ මේ සමාවර්ත දශම මේ කැටි කර ලියන ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් අපි ගන්න හදන්නේ. දැන් පුංචි මාතෘකාවක් ලියන්න. සමාවර්ත දශම කැටි කර ලිවීම සමාවර්ත දශම කැටි කර ලිවීම සමාවර්ත දශම කැටි කර ලිවීම ඔව් සමාවර්ත දශම කැටි කර ලිවීම අන්ත දශම නෙවෙයි අන්ත දශම කැටි කර ලියන දෙයක් නෑ අපි අන්ත දශමයක් ලියනකොට දැන් 3.0001 0.01 කියලා අපි නීදී ඉන්නේ නෑනේ එතකොට අපි කියන්නේ 3 කියලා නමුත් අපි තේරුම් ගන්න ඕන මෙතන දශම සංඛ්‍යා නිරූපණයේදී බිඳුව පවතින බව හරි ඒක අපිට කැටි කර ලියන්න අවශ්‍ය නෑ එතකොට අපි කරන්නේ සමාවර්ත දශමයක් කැටි කර ලියන විදිය තමයි අපි මේ ඉගෙන ගන්න හදන්නේ. දැන් ඔයගොල්ලන්ට මං කිව්වොත් එහෙම අපි හිතමු මෙහෙම. ඔන්න පුතා 3 2 අපි දශම කරනවා. 3 2 අපි දශම කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා 2 බෙදෙනවා අපි 3. දෙකට තුනේම නෑ බිංදුවයි තුමර බිංදුව බිංදුවයි ඉතුරු වෙනවා දෙක දශම දෙක තිබ්බා 20ට 6 වරක් 3 18යි ඉතුරු වෙනවා දෙක ආයි 20යි 20ට තුනේම 6යි 18යි ඔය විදිහට දීර්ඝ ලෙස මේක බෙදීගෙන යනවා නේ
එතකොට අපිට පේනවා මේක සීමාවක් නැහැ නේ. එතකොට අපි මෙයාව ලියන්නේ 0.666 කියලා අපි ටික් පේජිය දානවා. සාමාන්‍යයෙන් අපි ඕක සාමාන්‍යයෙන් අපි ඕක දශම ස්ථාන එකකට හෝ දෙකකට තමයි වටයලා ලියන්නේ. නමුත් දරුවනි මේක අපි කැටි කර ලියනකොට ලියන්නේ මෙහෙමයි 0.6 දශම මේ නැවත නැවත ලියවෙන ඉලක්කම තියෙනවනේ පුතේ. නැවත නැවත ලියවෙන ඉලක්කම පුන පුනා ලියවෙන ඉලක්කම යාම ලියලා එයාව ඔහොම ලියලා අපි එයාගේ උඩින් තව ටිකක් තියෙනවා මෙන්න මේ ටිකක් තියෙනවා. ඕකට කියන්නේ සමාවර්ත තිත කියලා. සමාවර්ත තිත. එතකොට අපි මේක කියවන්නේ 0.1 දශම සමාවර්ත සමාවර්ත 6 කියලා. සමාවර්ත 6. කියවන ආකාරය වෙන්නේ 0.1 දශම සමාවර්ත 6. ඔන්න ඔහොමයි. නැත්තම් අපි මේක දීර්ඝ ලෙස ලියනවට වඩා මේක අපිට කැටි කරලා ලියන්න පුළුවන්. ඉතින් ඔබ තේරුම් ගන්න මේක මුද්‍රණ දෝෂයක් නෙවෙයි යා. එතන තිත තියලා තින්නේ ඒක සමාවර්ත තිත. එතනින් ගම්මේ වෙන දේ තමයි 6 නැවත 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 පැමිණෙන බව. ඒ කියන්නේ පුන පුනා එනේ යෙදෙන බව. ඒතර කියවන්නේ 0.1 දශම සමාවර්ත 6 කියලා. ඔව්. ඔබ සටහන් කරගන්න. තව අවස්ථා කීපයක් අපි බලමු. Excuse me, sir. Again. Sir, මේ ලියලා තියෙන මොකද්ද කියලා මම පොඩ්ඩක් කියන්නකෝ. එතනද? ඔව් සර්. දැන් මාතෘකාවද? මේක. මෙතන කියවෙන්නේ පුතේ 0.1 දශම සමාවර්ත 6 කියලා. 0.1 දශම සමාවර්ත 6. බිඳුවයි දශම සමාවර්ත 6. තව අවස්ථාවක් බලමු. බලමු. තව අවස්ථාවක් උදාහරණ එක අපි ගත්තේ. නම් උදාහරණයක් ගන්න. උදාහරණ දැන් මාත් එක කරන්න බලන්න. දැන් මේක ඕගොල්ලෝ මාත් එක කරන්න ඕන හරි. ඉස්සල එක මං කරා. මේක ඕගොල්ලෝ මාත් එක කරන්න. අපි ගමු එකොළහ බෙදීම 6. එකොළහ බෙදීම 6. පයි බෙදමු බලන්න. එකොළහ 6න් බෙදන්න. මට ඉස්සෙල්ලා කරගෙන යන්න. එකොළහට 6ම 1යි. 6යි. ඉතුරු වෙනව දරුවනි 5ක්. දශම තිත තිබ්බා. 50ට බැලුවා. 50ට. 6 වරක් 8 48යි. ඉතුරු වෙනවා 2ක්. ඊට පස්සේ අපි 20ට බලමු. 20ට 6 වරක් 3 18යි. ඉතුරු වෙනවා නැවත 2ක් 20ට. 6 වරක් 3 18යි. ආයි 20ට. 6 වරක් 3 18යි. ওই විදිහට තමයි යන්නේ 20ට. එතකොට මෙයා එනවා
එකයි දශම අටයි තුනයි 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 ඔය විදිහට දීර්ඝ වශයෙන් එන්නේ නේ අපි මෙයා සමාවර්තනය දශමයක් ලෙස ලියනකොට පුතේ අපි ලියන්නේ නැවත නැවත පුන පුනා එන්නේ කාවද පුන පුනා එන්නේ පුතේ මෙන්න මේ තුන මෙන්න මෙයා එතකොට අපි කරන්නේ 1.8 ලියලා 3 ලියලා ඒ 3ට උඩින් සමාවර්ත පිටි තියනවා අපි ඔන්න සමාවර්ත පිටි කොහොමද මේක කියවන්නේ 1.8යි 8යි සමාවර්ත 3 කියලා ඔන්නමයි කියවන 1.8යි සමාවර්ත 3 අපි කියවන්නේ එහෙමයි 1.8යි සමාවර්ත 3 ඒක සටහන් කරගන්න දශමයි සමාවර්ත තුන කියලා තමයි අපි හරිද අපි තව එකක් බලමු තව අවස්ථාවක් ඔගොල්ලෝ කරන්න ඕන ඔගොල්ලෝ බෙදලා ගන්න ඒ කියන්නේ මං ගත්ත දරුවනි 23 බෙදීම 11 11න් 23 23 බෙදීම 11 බලන්න දශම ලෙස පරිවර්තනය කරන්න දශම ලෙස පරිවර්තනය කරන්න 23 11න් බෙදන්න 23ට 11ව 2යි ඔබල දන්නවා 22යි ඉතුරු වෙන්නේ 1යි දශම පිට තිබ්බා 10ට බැලුවා 10ට 11ව නෑ බිංදුවයි එතන බිංදුවයි මෙතන 10යි ඊට පස්සේ තව බිංදුවක් දැම්මා 100ට 11යි වා 100ට 11ව ඔයගොල්ලෝ දන්නව 9යි 100ට 11ව 9යි 99යි ඒ කියන්නේ ඉතුරු 1යි ආයි බිංදුවක් දැම්මා 10ට 11ව නෑ බිංදුවයි මෙතන බිංදුවයි ඉතුරු 10යි ආයි 100ට බැලුවා 100ට බැලුවාම ආයි 9යි පුතේ 99යි ආයි 1යි ආයි 10ට බැලුවා බිංදුවයි එතකොට ආයි 100ට බැලුවා මේ 9යි ওই විදිහට තමයි යන්නේ එතකොට මෙයා එන්නේ 2.0.9යි 9යි 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 බිංදුව කියන ආකාරයට තමයි යන්නේ ඔහොමයි යන්නේ එතකොට මෙයාව අපි කැටි කරලා ලියනවා මේ කැටි කරනවායි කියන්නේ දෙකක් ආ කැටි කරනවායි කියන්නේ දෙකක් දැන් ඕගොල්ලෝ දැකලා හැදී රොටි හදනකොට රොටි හදනකොට අම්මා අර පිටි ගුලි කිය කැටි කරනවා නේද ඉතින් කොටස් හදලා අයින් කරන්නේ නැහැ කැටි කරනවා කියන්නේ අයින් කරලා දානවා අයින් කරලා දානවා මේක කැටි කරන්නේ අගේ වෙනසක් වෙන්නේ නැහැ අගේ වෙනසක් වෙන්නේ නැහැ මෙතන නිරූපණයක් පමණයි නිරූපණයක් එතකොට මෙතන කරන්නේ නැවත නැවත ඔබට පේනවා නැවත නැවත ගොඩ නැගෙන කාණ්ඩයක් තියෙනවා කවුද කාණ්ඩය 9යි බිංදුව තමයි කාණ්ඩේ නැත්නම් බිංදුවයි 9 නෙවෙයි යා අපිට එතන ගත්තොත් එහෙම
බිංදුවයි 9 ගන්න වෙන්නේ නේද? බිංදුවයි 9 තමයි කාන්ජේ වෙන්නේ. බිංදුවයි 9, බිංදුවයි 9, බිංදුවයි 9, බිංදුවයි 9 තමයි දිගට වෙන්නේ. බිංදුවයි 9. කාන්ජේ වෙන්නේ බිංදුවයි 9. යන්නේ නැවත නැවත ඉන්නේ බිංදුවයි 9, බිංදුවයි 9, බිංදුවයි 9, බිංදුවයි 9, බිංදුවයි 9. එතකොට අපි කරන්නේ මෙයාව ලියන්නේ තව කෙටි කරලා මේ විදිහට හොඳ හොඳට බලා ගන්න. 2.09 ලියලා පුතා අර කාණ්ඩයේ මුලටයි අගටයි මේ කාණ්ඩයේ මුලටයි අගටයි ඉලක්කම් දෙක මුලයි අගයි දෙන්න එකයි මෙතන දෙන්නයි නින් මෙතන තියන 32 ඔන්න ඔහොම 32ක් තියෙන එතන සමාවර්ත 32ක් එන කාණ්ඩයක් ඉඳලා එතන මේක කියවන්නේ 2.2 සමාවර්ත 0.9 බිංදුවයි දශ සෝරි 2 දශම මට වැරදුනා 2 සමාවර්ත 0.9 බිංදුවයි 9 2.0 සමාවර්ත 0.9 ආයි අර 9 සමාවර්ත කියලා කියන්නේ නැහැ සමාවර්ත එන්නේ කාණ්ඩයේදී මුලට විතර අපි කියවනකොට මුලට කියන්නේ සමාවර්ත 0.9 ඒතර 0.9 කියන එක තමයි සමාවර්ත වෙන්නේ නැවත නැවත ඒ තේරුණාද එහෙනම් අන්න ලියන්න 2.0 සමාවර්ත 0.9 සටහන් කරගන්න. හරිද පුතල කවුරු හරි මට කියන්න මේ ලියලා ඉවර නම් ඉවරයි සර් තාම දෝංකාර දෙනවද පුතා සද්දේ සද්දේ දෝංකාර දෙනවද නැහැ දැන් ඔන්න අපි අවසාන වශයෙන් දැන් කතා කරන්නේ අවසාන වශයෙන් මේ මේ ගැන කතා කරන්නේ අවසාන වශයෙන් ඒ කියන්නේ මේ ඔගොල්ලෝ බෙදලා ගන්න අපි ගත්තොත් එහෙම 7 22 දැන් හැමෝම බෙදන්න පටන් ගන්න 22 බෙදන්න 7 හැමෝම 22 7 බෙදාගෙන යන්න පොන්චි වෙලාවක් දෙන්න 22 7 බෙදන්න ටිකක් දීර්ඝ වශයෙන් බෙදාගෙන යන්න වෙයි ඔයගලට ඒ කාණ්ඩයේ මුණ ගැහෙන්න නම් දීර්ඝ වශයෙන් බෙදාගෙන යන්න වෙයි
විසි දෙකට හතේ වාපි ගත්තොත් එහෙම හත් වරක් තුන විසි එකක් වෙනවා. ඉතුරු වෙනම එකක්. දශම දිට තිප්පා. බිඳුව දැම්මා. හතර 10 ඒවා 10ට හතේ ඒවා එකයි. හතයි ඉතුරු වෙනවා තුනක්. එතකොට පුතේ 30ක් වෙනවා. එතකොට හත් වරක් අපිට ඉන්නේ හතරයි. හත් වරක් හතර 28යි. ඉතුරු වෙනවා දෙකක්. 20යි. හතරක් දෙක 14යි. ඉතුරු වෙනවා හයක්. 60යි. දැන් 8 වරක් හත 56යි. ඉතුරු වෙනවා හතරක්. 40යි. 40ට ආයි හතරක් වෙනවා පුතා පහක් 35යි. ආයි පහ එනවා. 50ට ආයි හතරක් හත 49ක් එනවා. අන්න එකක් එනවා. ආයි එකක් එනවා. නේ? එතන දුවේ පුතේ මේ බලන්න මෙන්න මෙතනට ආයෙන්. ඔන්න ඔතනනේ ආයෙන්. ආයෙන්නේ ඔතනට. ආයි ඊට පස්සේ බිඳුව දාලා හතට 10ට හතේ වේ එකයි ආයි හතයි ඉතුරු තුනයි ආයි අර කතන්දරේ තමයි යන්නේ. ආයි අර කතන්දරේ තමයි යන්නේ. 1යි 4යි 2යි 8යි 5යි 7යි 1යි. ආයි 1යි 4යි 2යි 8යි 5යි 7යි 1යි. ඒ කියන්නේ මෙයාම අපි ලියුවොත් එහෙම එන්නේ 3.1යි 4යි 2යි 8යි 5යි 7යි ආයි 1යි 4යි 2යි 8යි 5යි 7යි ওই විදිහට යන්නේ. හරි ගණිතයේ සුන්දර තැන්. අනිවාර්යයෙන්ම පුතා අනිවාර්යයෙන්ම මේ භාගයක හරය සහ ලවයට නිකිල සම්බන්ධ වෙනවා නම් නිකිල මේ හරයයි ලවයයි දෙකටම නිකිල සම්බන්ධ වෙනවා නම් නිකිල දෙකක් නම් සම්බන්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබට මුණ ගැහෙන්නේ මේ වගේ සමාවර්ත දශමයක් හෝ අන්ත දශමයක් පමණයි. සමාවර්ත දශමයක් හෝ අන්ත දශමයක් පමණයි. උඹට කවදාවත් අනන්ත දශමයක් මේකෙන් මුණ ගැහෙන්නේ නැහැ. අනන්ත දශමයක් ලෙස අපි අදහස් කරන්නේ සමාවර්තනේ නොවන අනන්ත දශම. හරි. නැත්නම් මේගොල්ලොත් අනන්ත දශම තමයි. නමුත් අපි එතන සමාවර්ත නොවන අනන්ත දශම ගැන තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් දුවේ පුතේ මේක අපි කොහොමද කැටි කරලා ලියන්නේ? මේක කැටි කරලා ලියනකොට අපි බලන්න ඕන කාණ්ඩය. කාණ්ඩේ ඉන්නේ 1යි 4යි 2යි 8යි 5යි 7. එතකොට අපි කරන්නේ 3යි දශම 1යි 4යි 2යි 8යි 5යි 7 කියලා ලියලා ඒ කාණ්ඩේ මුල ඉලක්කම උඩිනු සමාවර්ත තිත තියෙනවා. අග ඉලක්කම උඩිනු සමාවර්ත තිත තියෙනවා. ඔන්න ඔහොම. මේක කියවන්නේ 3යි දශම කියවන්නේ 3යි දශම සමාවර්ත 1යි 4යි 2යි 8යි 5යි 7 කියලා. මේක කියවන්නේ 3යි දශම සමාවර්ත 1යි 4යි 2යි 8යි 5යි 7. ආයි සමාවර්ත 7 කියලා කියන්නේ නැහැ. එතනින් අපි තේරුම් ගන්න ඕන මේ කාණ්ඩේම තමයි නැවත සමාවර්තනේ වෙන්නේ. මම එක වචනේ නිව්වේ නෑ ටිකක් ලොකුවට ලියන්න ඕනේ හින්දා මේක කියවන්නේ ඔබ ලියන්න අනිවාර්යෙන්ම ඔබ ලියන්න මේක කියවන්නේ 3යි දශම සමාවර්ත 1යි 4යි 2යි 8යි 5යි 7 කියලා. එතනටත් එන්න පුතේ. ඒකත් දියලා කොටු කරගන්න. ඒක සම්බන්ධ කරගන්න. හරි ඉවරුණොත් මට කියන්න.
ඉවරද? ඔව් සර්. දැන් මම හිතන්නේ මෙතෙක් මේ වෙනකම් දැන් මේ කියපු කාරණා ටික ඔයාලගේ හිතට ගහණේ වුණාද? මේවා මේ පොත්පත් වලට පමණක් සීමා කරන්න එපා. පොත්පත් වලට පමණක් සීමා කරනවා නම් පොත්පත් වල මේවා තියෙනවද පුතා? තවත් ඔබ පොත් ග්‍රන්ථකත්වූ කෙනෙක් වෙන්න එපා. මේ ඔබේ දැනුමට යන්නයි අවශ්‍ය. ඉතින් අපිට මෙතන සමාවර්ත දශමේන අවස්ථා තුනක් අපිට මෙතන මම දැක්කා මේ අපිට තුනක් ඒක අවස්ථාවක් තමයි දැන් මම උදාහරණයක් විදිහට ගත්තා 4.3 අපිට මුත්‍රිමයි 3.3 3 කියලා අවස්ථාවක් අපිට මො 4.1 3 1 3 1 3 කියලා යන්න නැත්තම් තවත් කාණ්ඩේ අපිට මො 4.1 5 3 1 5 3 1 5 3 කියලා ඉත මොහොම එතකොට මේ තනි ඉලක්කමක් යනවා නම් අපි එයා සමාවර්තණය වෙන්නේ එතකොට 4.3 කියලා මෙතන සමාවර්ත තිබ්බා මෙතනදී කාණ්ඩයේ ඉලක්කම් දෙකක් එනවා නම් එතකොට වෙන්නේ 4.1 සමාවර්ත 1 3 කියලා මේ අග මුල දෙකටම පිට දෙකක් දෙක එනවා මෙතන කාණ්ඩෙදී එතකොට වෙනවා 4.1 5 3 මුලටයි අගටයි තමයි එන්නේ ඕක තමයි මෙතනදී කියවනකොට මුල් ඉලක්කමෙන් 4.1 සමාවර්ත 1 5 3 තව මේ වෙන්නත් පුළුවන් දැන් අපිට 5.3 8 මෙතන ඉඳන් තමයි මේ කාණ්ඩේ එන්නේ 1 3 1 3 1 3 කියලා ඔහොම එනවා කියලා හිතන්න එතකොට අපි මේක ලියන්නේ කැටි කරලා 5.38 මේ කාණ්ඩය ගන්නේ සමාවර්ත 1 3 සමාවර්ත 1 3 මෙතන තමයි අපි දාගන්නේ එතකොට කියවන්නේ 5.38 සමාවර්ත 1 3 කියලා ඉතින් මම මේ කියා දුන්නු කාරණාව පුතාලගේ පෙළ පොතේ මෙන්න මෙතන තියෙනවා මම ඒකත් දෙන්නම් මේ බලන්න පුතාලගේ දැන් පෙළ පොතේ මේ කියන කාරණාව මේ හොඳට පැහැදිලිව තියෙනවා මෙන්න මෙතන සම්දිසිම ඔබ මේ පෙළ පොත අධ්‍යයනයට හුරු වෙන්න මේ ඉතින් මෙන්න කාරණා මේ සමාවර්ත දශම කැටිකල ආකාරය කැටිකල ආකාරය මේ හතර තමයි නැවත නැවත එන්නේ ඒක සමාවර්ත හතර 1 3 වෙනකොට එන්න 1 1 3 3 3 මේ 1 1 දශමාවර්ත තුන මෙන්න මේ කොටස ඉතින් ඔයගලන්ට ඒකේ පළවෙනි අභ්‍යාසයේ වෙන් වෙනවා හරය පරීක්ෂා කිරීමෙන් පහත දී ඇති එක් එක් පරිමේය සංඛ්‍යා අන්ත දශමයක් වේද නැතෝ සමාවර්ත දශමයක් වේද යන සඳහන් කරන්න. ඇත්තටම අපිට මේ හරය පරීක්ෂා කිරීම තුල අපිට ඒක තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හරයට භාගයේ හරයට 2 ගුණාකාරයක් 5 ගුණාකාරයක් 10 ගුණාකාරකයක් එනවා කියන්නේ පුතේ එයා අනිවාර්යයෙන්ම අන්ත දශමයක් බවට පත් වෙනවා බෙදලා ඉවර වෙනවා 4න් 3 5න් 5 නේ දැන් 9 එනවා කියන්නේ 9 එනවා කියන්නේ ඉතින් බොහෝ දුරට ඒක සමාවර්ත දශමයක තමයි යන්නේ 7 මේ 3 ගුණාකාර 6 ගුණාකාර 7 ගුණාකාර 11 ගුණාකාර මේවා ඉතින් අන්නේ පුතාලට කියන මේ භාග දශම ලෙස පරිවර්තනය කරලා ඊට පස්සේ ඒක කැටි කරලා ලියන්නලු සමාවර්ත දශම ආකාරයට පැහැදිලි හරි ඔන්න ඒ කොටස තමයි අපි මේ කතා කරේ ඊළඟට තව ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මම ගිය සතියේ කිව්වා පරිමේය සංඛ්‍යා දශම ලෙස පරිවර්තනයේදී අනිවාර්යයෙන්ම ලැබෙන්නේ සමාවර්තනයේ වන දශමයක් අපරිමේය සංඛ්‍යා දශම ලෙස පරිවර්තනයේදී ලැබෙන්නේ අනන්ත දශමයක් නැත්නම් සමාවර්ත ලෝණ දශමයක් ඊළඟට මේ ගණිතයේ තියෙන පොඩි පරස්පරතැන් සාම සම්මතයන් ගොඩනගා ගන්න බැරි තැනුත් තියෙනවා සම්මතයන් කියන්නේ දැන් අපි විෂය නිර්දේශය තුල සමහර වෙලාවට දැන් විෂය නිර්දේශය දැන් මේක රාමුවක් තියෙනවනේ මේ 6 11 විෂය නිර්දේශය තුල සමහර තැන් අපි පොත්පත් කිහිපයක් ගත්තාම විවිධ කතුවරු විවිධ ගණිතයේ සම්බන්ධ ප්‍රවීණයන් දරණ මතයන් එකිනෙකට පරස්පරතෙන් තියෙනවා පරස්පරතෙන් තියෙනවා ඉතින් ඒකේ තම් පොඩි සම්මතයකට සමහර තැන් ඇවිල්ලා නැහැ ඒ වගේ පුතා මේ මෙන්න ප්‍රකෘති සංඛ්‍යා කියන කාරණාව ප්‍රකෘති සංඛ්‍යා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ natural numbers ස්වභාවික සංඛ්‍යා කියලා කියනවා natural numbers සංකේතවත් කරන්නේ කැපිටල් N අපුරේ. N අපුරේ.
ඔබ මම හිතන්නේ මීට ඉස්සෙල් අහලා ඇති ප්‍රකෘති සංඛ්‍යා. ඉතින් මේ සමහර පොත්පත්වල ප්‍රකෘති සංඛ්‍යා කියලා සංඛ්‍යා වර්ගයක් වෙන් කර හඳුනලා දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රකෘති සංඛ්‍යා ලෙස සලකන්නේ සමහර වෙලාවට ඕගොල්ලෝ හඳුනන පූර්ණ සංඛ්‍යා. දැන් සමහර අය කියන පූර්ණ සංඛ්‍යා කියලා දෙයක් නැහැ. මොකද නිකිල කියලා අපි හඳුන්වනවා. දැන් මෙතන දැන් ඇත්තටම මම වචන ටික දාන්නම්කො දැන් එක තමයි ඊළඟට අපි කතා කරන පූර්ණ සංඛ්‍යා. මේ ටික පොඩ්ඩක් වේරුමු කරගමු. පූර්ණ සංඛ්‍යා. Whole numbers කියලා අපි ගන්න. පූර්ණ සංඛ්‍යා whole numbers. ඊට පස්සේ අපි ගණින සංඛ්‍යා කියලා ධාතියක් ගන්නවා. ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා counting numbers කියලා. ඊළඟට අපි ගන්නවා නිකිල කියලා. මම මේ ඔක්කොම මෙතන පෙළියට ගන්නවා නිකිල. Integers. නිකිල. සාමාන්‍ය නිකිල අපි හඳුන්වන්නේ z අකුරේ. මොනවද? ඔස්සෝ හිටික. දැන් කුඩා කාලේ අපි නේ මෞකුසෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ මේ යමට ලෝකේ සැරිසරනකොට බඩ ගාලා දඟ ගාලා අර වචන හවුලල කියන්න පටන් ගන්නකොට සංජානන අවදීදී සංජානනයේ අවදීදී අපි අතේ ඇඟිලි දිහා බලලා අන්න අපි ඊට පස්සේ කවුන්ට් කරන්න ගන්නවා ගණන් කරන්න ගන්නවා නේ ගණින සංඛ්‍යා තමයි අපි මුලින්ම ආරම්භ කරන්නේ නේ ඒක උතර ගණන් කරනකොට පුතේ බිඳුවේ පටන් ගන්න නෑ නේද බිඳුව කියන සංකල්පය උතර අපේ හිතේ නෑ ඒක සංජානනයේ වෙලා නෑ අපි ජබ්ද ගන්න දැන් අම්මා අපිට කියලා දෙන්නේ නෑ නේ බිඳුව වෙන්න පුතේ බිඳුව කියලා දෙන්නේ නෑ නේ බිඳුව කියන්නේ බිඳුව කියන්නේ ශුන්‍යයක් අගයක් නැති අවස්ථාවකදී අපි යොදන්නේ නැති බව එතකොට අපි ගණන් කරන්න ගන්නේ 1 1 කියන එක තමයි පොසිටිව් නම්බර්ස් වලින් එන්නේ 1 2 3 4 කියලා පටන් ගන්න එතකොට අපිට මෙතන ගන්නවා මොකක්ද එන්නේ 1 1 2 3 4 5 කියලා මේකේ සීමාවක් නැහැ ගණින සංඛ්‍යා ගත්තොත් ඒ සීමාවක් නැහැ ඉතින් පූර්ණ සංඛ්‍යා ලෙස අපි සලකන්නේ තොන බලන පූර්ණ සංඛ්‍යා විදිහට ගන්නකොට බිඳුව කියන එක අපි පූර්ණ සංඛ්‍යාවක් ලෙස සලකනවා whole numbers සංඛ්‍යා රේඛාවෙ බිඳුව පෙන්නනවා බිඳුව එතකොට අපි ධන පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යා කියලා ගන්නවා ධන පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යා අපි දැන් 1 2 3 4 5 6 කියන ඕම ගත්තා පසු කාලීනව ගණිත කර්ම හඳුන ගන්නවනේ මේවා එකතු කරන්න අඩු කරන්න පටන් ගත්තාම අර අඩු කරනකොට දැන් මුලින්ම දැනගෙන හිටියේ එකේ ඉඳන් වැඩි වෙන අවස්ථා ගැන විතරයි ඊට පස්සේ බිඳුව කියන එකත් එකතු වුණා ඊට පස්සේ බිඳුව 1 මූලික වෙලා ඕම ගියා ඊට පස්සේ මේ දැන් ඍණ පැත්තට එන්නේ අර විශාලයකින් අඩු කුඩා එකක් අඩු කරන්නේ නැහැ අපි වෘතු වෙලා හිටියේ ඒතර කුඩා එකකින් විශාල එකක් අඩු කරාම ලැබෙන අංගේ අපේ සංඛ්‍යා කුලකයේ තුල නැහැ දැන් විශාලයකින් කුඩා එකක් අඩු කරාම ලැබෙන අංගේ අපේ සංඛ්‍යා කුලකයේ තුල තියෙනවා ඔකට අපි කියන සංවරණය වෙනවා කියලා සංවරණය වෙනවා නමුත් කුඩා එකකින් විශාල එකක් අඩු කරාම දැන් 4න් 3ක් අඩු කරාම ඒකයි ඒක අපේ සංඛ්‍යා කුලකයේ තුල තියෙනවා ඒක සංවරණය වෙනවා 3න් 4ක් අඩු කරාම ඒ නාගේ නැහැ නේ මෙතන එතකොට අන්න ගණිතඥ මොකද කියන්නේ මේක තව දුරටත් මේ පැත්තට ව්‍යාප්ත වුණා එතකොට අන්න එනවා ඍණාගයක් මේ ඍණේක ඍණේක ඍණ දෙක ඍණ තුන කියලා මේකත් අනන්තය වෙනකන් ගිනිච්චා එතකොට ඒව හැදුණා ඍණ පූර්ණ සංඛ්‍යා මේවා ධන පූර්ණ සංඛ්‍යා මේ සමස්තේ පූර්ණ සංඛ්‍යා කුලකයේ කියලා ගත්තා නමුත් ඕකම තමයි පුතා ආයි නිකිල කියලා කියන්නේ ඔන්න ඔතනේ පරස්පර නම දැන් මේ පූර්ණ සංඛ්‍යා කියලා අපි ගන්න එක්කෙනාම තමයි ආයි නිකිල කියන්නේ ඉතින් එතනත් අපි කතා කරනවා ධන නිකිල ඍණ නිකිල බිඳුව නිකිලය ආයි මෙයාම තමයි මෙතන තියෙන්නේ. එතන විශේෂයක් නැහැ. නිකිල වලට භාග දශම එන්නේ නැහැනේ. නිකිල වුණාමත් ආයි මොකද වෙන්නේ? බිඳුව නිකිලයක්, ධන නිකිල 1 2 3 4 5 කියලා, ඍණ නිකිල ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 කියලා අපි ගන්නවා අනන්තය වෙනවා. මෙතන ධන නිකිලින් ධන ලකුණු දැම්මත් අපි ආ ධන නිකිලයක් ලෙස තමයි සලකන්නේ. ඒ හින්දා සමහර ගණිතඥයෝ කියනවා දැන් අපි මේ විශේෂ නිදේශයේ තුල මේ පූර්ණ සංඛ්‍යා කියන අපි වචනේ යෙදෙන්නේ නැහැ. නමුත් ඉතින් දැන් ඉතින් පොත්පත් වල තිබුණින්ද කියනවා ඉතින් ඒක නම් අපි නිකිල කියන එක යොදන එක තමයි වඩා සාධාරණ නිකිල. නේ? ප්‍රශ්නේ දැන් ප්‍රකෘති සංඛ්‍යා කියන එක. දැන් ඉතිහාසයත් එක්ක බැලුවාම මේ ගණිතයේ විකාශනයත් එක්ක ගත්තාම මේ කුල
ගණිතයේ මේ කුල කුල දෙකක් තියෙන එක තමයි සංඛ්‍යාවාදීන් කියලා කණ්ඩායමක් ඉන්න. සංඛ්‍යාම මත පදනම් වෙච්ච තමන්ගේ තර්කණය සහ ගණිතයේ ගොඩනගන්නේ සංඛ්‍යාම මත පදනම් කරගත්ත කණ්ඩායමක් ඉන්න සංඛ්‍යාවාදී. අනිත් එක කුලකවාදීන් කියලා ඉන්නවා. එතකොට මේ සංඛ්‍යාවාදීන් හා කුලකවාදීන් ඉදිරිපත් කරන මත දෙකක් තියෙනවා මේ ප්‍රකෘති සංඛ්‍යාවලදී. මේ සංඛ්‍යාවාදීන් හා කුලකවාදීන් මේ ප්‍රකෘති සංඛ්‍යාවලදී මත දෙකක් ඉදිරිපත් කරනවා. මත දෙකක්. අපි ගත්තොත් එහෙම විශේෂයෙන් සංඛ්‍යාවාදීන්. මේ සංඛ්‍යාවාදීන් ප්‍රකෘති සංඛ්‍යාවලදී අපි ගත්තොත් එහෙම මේ ස්වභාවික සංඛ්‍යාවලදී ඒගොල්ලෝ කියන්නේ මෙතන බිඳු වෙන්නේ නැහැ කියලා. මේ බිඳු වෙන්නේ නැහැ කියලා තමයි ගන්නෙ. දැන් ප්‍රකෘති සංඛ්‍යා ගත්තොත් දැන් සංඛ්‍යාවාදීන් කියන්නේ 1 2 3 4 5 6 කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා කියලා. ඒගොල්ලෝ මේ බිඳුව අයත් කරන්නේ නැහැ. බිඳුව අයත් කරන්නේ නැහැ. නේ? එතකොට කුලකවාදීන් කුලකවාදීන් බිඳුවයි බිඳුව 1 තමයි ගන්නෙ ප්‍රකෘති සංඛ්‍යා කියලා. බිඳුවත් 1 තමයි ඒගොල්ලෝ ගන්නෙ. මෙතන පැහැදිලි වෙන විශේෂයෙන් කුලකවාදීන් පිළිබඳව කුලකවාදීන්ගේ පොත්පත්වල යම් හේතුවක් නිසා බිඳුව ප්‍රකෘති සංඛ්‍යාවක් ලෙස සලකන ලදී. ශුන්‍ය හා ධන නිකිල අඩංගු කුලක අංක කුලක ශුන්‍ය හා ධන නිකිල ශුන්‍ය සහ ධන නිකිල ඇතුළත් වෙන කුලකය තමයි ඔවුන් ප්‍රකෘති සංඛ්‍යා කියලා කුලකවාදීන් හඳුන්වන්නේ. කුලකවාදී මම මේ ඕගොල්ලන්ගේ මනස ව්‍යාකූල කරනව නෙවෙයි මේ 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 පොතේ පතේ තියෙන කාරණාව මම ඔයගලට විස්තර කරන්නේ. එහෙනම් මෙතන සංඛ්‍යාවාදීන් ගන්නේ ධන නිකිල විතරයි ප්‍රකෘති සංඛ්‍යා කියලා. කුලකවාදීන් බිඳුවත් එක්ක ධන නිකිල තමයි ප්‍රකෘති සංඛ්‍යා කියලා ගන්න. එතකොට අපි මොකද කරන්නේ? අපි කරන්න ඕනේ දේ තමයි යම් තැනක ප්‍රකෘති සංඛ්‍යා කියලා විස්තර කරනවා නම් ඒ කප්තු ඒ ප්‍රකෘති සංඛ්‍යා සම්බන්ධ කරලා ඒ විස්තර කරන තැනැත්තා විසින් ප්‍රකෘති සංඛ්‍යා වලට බිඳුව එනවද නැද්ද කියලා සඳහන් කරන්න ඕන. නැමෙත අපිට නිශ්චිතව කියන්න බෑ බිඳුව එනවද නැද්ද කියලා. මොකද මෙතන තර්ක මේ වාද දෙකක් තියෙන නිසා. හරි? ඉතින් ඕවා පොඩ්ඩක් නිකන් මතකේ තියාගන්න. මේව පස්සේ ඉලවන්න යන්න ඕනේ නෑ. නිකන් මේක මම මේ අචුපතේ දීන ඕක කාරණාව. ඒ කියන්නේ පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් දැන් මේවයි අර කිව්වා වගේ මම පරස්පර තැන් ගණින සංඛ්‍යා කියන්නේ ධන නිකිල පූර්ණ සංඛ්‍යා කියන්නේ ධන ඉරිණයි දෙක බිඳුවත් එක්ක නිකිල ඒවම තමයි ආයි නිකිල කියලා කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ ධන නිකිල වලට බිඳුවේ දාලා කියනවා එක කණ්ඩායමක් බිඳුව නැතුව කියනවා තව කණ්ඩායමක්. ඉතින් අපි දැනගන්න ඕන ඔය හැරි ප්‍රකෘති සංඛ්‍යා කියලා යම් සංඛ්‍යා වර්ගයේ හඳුන්වලා දීලා තියෙනවා නම් බිඳුව ඒකට අයිතිද නැද්ද කියලා සඳහන් කරන්න ඕන ඒ අදාළ දැනත්තා. හරි. ඉතින් අපි සමස්තයන් ලෙස මෙතන අපිට වැදගත් වෙන්නේ පුතා නිකිල කියන එක. නිකිල අන්න ඒකයි. මේ සියල්ල ඒ තුල නිරූපණය වෙනවා. කුංචි දෙයක් ඔබේ දැනුමට කියලා දුන්නේ පෙළපොතේ මේකේ තවත් විස්තරාත්මකව කරුණු කාරණා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් නිවැහැනිල්ල අවබෝධයෙන් බලන්න. හරි. මනස ව්‍යාකූල කරගන්න යන්න එපා, පටලව ගන්න එපා, පැටලුනොත් ආයි මට කියන්න. ඒ කියන්නේ මම ආයි නැවත ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්නම්. හරි? රයිට්. දැන් ඊළඟට අපි එන්නේ මොකටද? ඊළඟට අපි එනවා පුතාලට අලුත්ම දෙයක් හඳුනගන්න. මේ පාඩම තුල තවත් වැඩගත් අරුම් ලක්ෂයකට තමයි එන්න හදන්නේ. වැඩගත් අරුම් ලක්ෂය. ඒ තමයි කරණි කරණි කියන දේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. කරණි මොනවද මේ කරණි කියන්නේ? වචනයක් විතරයි. කරණි කියලා සංඛ්‍යා වර්ගයක් අපි ගන්නවා. කරණි මොකද්ද කියලා අපි බලමු. මොකද්ද වෙන්නේ? මෙහෙමයි. දැන් මේ සංකේතය ඔයගොල්ලෝ හැමෝම දන්න කියන එකක් නේ. මේ තමයි වර්ගමූල. වර්ගමූල සංකේතය. මූල සංකේතය කියලා මේකේ තියෙනවා. මේ මූලයේ තුල අපිට ගන්න පුළුවන් දැන් දෙක.
එතකොට අපි කියන්නේ මේක මූල දෙක නැත්නම් වර්ග මූල දෙක මේ මූලයේ තුල මුතුන තියෙන්න පුළුවන් මූලයේ තුල හතර තියෙන්න පුළුවන් මූලයේ තුල පහ තියෙන්න පුළුවන් ඔන්න ඔහොම තියෙන්න පුළුවන් මූලය හරි දැන් මූලයේ තුල මේ මූල ලකුණ තුල හතර තිබුණාම හරි සුවිශේෂී අවස්ථාවක් වෙනවා මොකද ඒ හතර කියන්නේ පූර්ණ වර්ගයක් හතර කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාව හතර කියන්නේ ඒ මොකද හතර හැදෙන්නේ දෙක වර්ග වෙලා දෙවරක් දෙක හතරයි එතකොට මේ වර්ගමූල හතරේ අගේ කීය දෙන්නේ වර්ගමූල හතරේ අගේ අනිවාර්යයෙන්ම පූර්ණ සංඛ්‍යාවක් දෙක ධන නිහිලය දෙක මේ වර්ගමූලයේ ලකුණ මෙහෙම දාලා තිබුණොත් මෙතනින් සලකන්නේ ධන වර්ගමූලයේ ගැන විතරයි. ඉස්සරහින් ධන ඍණ කියලා දාලා දෙනොත් මෙයාගේ ධන දෙකක් දෙනවා ඍණ දෙකක් දෙනවා. හරිනේ? ඔව්. නමුත් මේගොල්ලෝ මොකද වෙන්නේ? මේගොල්ලෝ මේගොල්ලන්ගේ යගේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඇයි ඒ? පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ නැත්තේ මෙයා පූර්ණ වර්ගයක් නොවන හින්දා. පූර්ණ වර්ගයක් නොවන හින්දා. නේ මෙයා පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ හේතුව තමයි මෙයා පූර්ණ වර්ගයක් නොවන හින්දා අපි ගත්තොත් එහෙම දැන් මූල දෙක කියන එක එතත් අපි ගත්තා මේ මෙයා ඉන්නේ දැන් 1.4යි 1.4යි ওই වගේ අනන්ත දශමයක් මෙයා කවුද අනන්ත දශමයක් අනන්ත දශමයක් मूल दशमय එයත් අපරිමේය අපරිමේය සංඛ්‍යාව අපරිමේය සංඛ්‍යාව වලට තමයි මෙයා තයි කියේ දැන් මූල පහ අපි සැලකුවොත් එහෙම 2.23යි 6යි 2.23යි 6යි එයත් අනන්ත දශමයක් අනන්ත දශමයක් මේ අයිති වෙන්නේ මොන කොටද අපරිමේය සංඛ්‍යා කුලයට අපරිමේය සංඛ්‍යා කුලයට අපරිමේය මූල 4 මූල 9 මූල 16 වගේ පූර්ණ වර්ග සංඛ්‍යා ගත්තොත් ඒගොල්ලන්ගේ වර්ගමූල අනිවාර්යයෙන්ම පූර්ණ සංඛ්‍යාවක් නැත්නම් ධන නිකිලය ධන හෝරින නිකිලය බවට පත් වෙනවා එතකොට පුතා මේ මෙන්න මේ අනන්ත දශමයක් ගොඩ නැගෙන්නා වූ මේ වර්ගමූලයේ තුල පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන අවස්ථාවක් වර්ගමූලයේ තුල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් ඇතුළත් වුනහම අන්නේ ආව අපි හඳුන්වනවා ඒ එන ඇයි හඳුන්වනවා අපි එහෙනම් මෙහි මූල දෙක මූල තුන මේ මූල දෙක මූල තුන මූල පහ මෙන්න මේවා මෙන්න මේවැනි මෙවැනි 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 සංඛ්‍යා අපි හඳුන්වනවා පුතේ මෙවැනි සංඛ්‍යා අපි හඳුන්වන නම තමයි කරණි ලෙස හඳුන්වනවා මොනවද මේවට කියන්නේ කරණි කරණි ලෙස හඳුන්වයි හඳුන්වයි මේවා අපි හඳුන්වනවා කරණි කියලා වර්ගමූල ලකුණ තුල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් ඇතුළත් වෙලා ඇත්නම් එසේ නිරූපණය වන සංඛ්‍යාව හඳුන්වන නම තමයි සුවිශේෂී නම තමයි කරණි කියලා. කරණි කියලා තමයි අපි හඳුන්වන්නේ. පැහැදිලිද? තවත් අපි ඒ ගැන කතා කරමු මේක ඉස්සෙල්ලා ලියාගන්න බලමු. දෙක පරිණිය
හරි නියල ඉවරද නියල ඉවරද ඉවරයි සර් හරි දැන් ලියන්න මෙහෙම ලියන්න මෙහෙම පැන්සලින් කොටු කරන්න බලාගෙන ලියමු වර්ගමූල ලකුණ මෙන්න මෙහෙම මෙම ලකුණ යොදාගෙන මෙම ලකුණ යොදාගෙන යොදාගෙන මෙම ලකුණ යොදාගෙන අගය පරිමේය නොවන අගය පරිමේය නොවන පරිමේය නොවන අගය පරිමේය නොවන ප්‍රකාශන ප්‍රකාශන හරණිවේ මෙම ලකුණ යොදාගෙන අගය පරිමේය නොවන ප්‍රකාශන හරණිවේ මෙම ලකුණ යොදාගෙන අගය පරිමේය නොවන පරිමේය වෙන්න බෑ ප්‍රකාශන කරණිවේ උදාහරණ අපි ගත්තොත් එහෙම අර ඉස්සල කිව්වා වගේ මූල දෙක කරණියක් මූල තුන කරණියක් මූල පහ කරණියක් මූල හත කරණියක් මේවා කරණි එපමණක් නෙවෙයි දුවේ පුතේ දැන් මෙහෙමත් එන්න පුළුවන් දැන් මූල දෙක දාලා මෙතන තුන තියෙන්න පුළුවන් ඔන්න ඔහොම මේක කියන්නේ ඝන මූල දෙක මේ ඝන මූල දෙක මෙයා කරණිය නේ මෙයාට කියන්නේ අපි ඝන මූල දෙක දැන් මෙහෙම එන්න පුළුවන් මේ පහ තියලා මෙතන තියෙන්න පුළුවන් හය කියලා මේක හයේ මූලය හයේ මූලය හයේ මූලය එක කරණිය අපි මූල මෙතන ගත්තොත් එහෙම 5.7 මෙයා ඝන මූලයක් ඔය වගේ අවස්ථා මේවත් කරණි තමයි මේගොල්ලොත් කරණි නේ මේගොල්ලොත් කරණි මේගොල්ලන්ගේ අගේ අනිවාර්යෙන්ම අපරිමේයයි පරිමේය වෙන්නේ නැහැ අපරිමේයයි මේගොල්ලන්ගේ අගේ අපරිමේයයි එහෙනම් මේ තුල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා නම් පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා නම් අනිවාර්යෙන්ම යා අපරිමේය වෙනවාමයි මේ අපරිමේය වෙනවා. තා විදිහට මම පෙන්නලා දෙන්නොත් මෙයා තුල ඉන්නේ කවුද? පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක්. පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක්. මෙන්න මේව පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් මෙතන එනවනම් අනිවාර්යෙන්ම එයා මොකක් වෙනවද? අපරිමේය සංඛ්‍යාවක් නැත්නම් කරණියක් බවට පත් වෙනවා. කරණියක් වෙනවා. ඔය ටික සටහන් කරගන්න.
ඉවරද? හරිද පුතේ? හරියට ලියාගන්න මේ කොක්ක ඇතුලේ ඉන්නේ මෙයා 3 එළියෙන් දාන්න එපා. එතකොට වැරදි. එතකොට ඉන්නේ වර්ගමූල 2 වගේ 3 ගුණයක් කියන එක. මේක ඇතුලේ තියෙන. එතකොට ඝනමූලය. संवर कर उत्तर ඒගනේ හරි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් මෙතන යොමු වෙයි. ඔක හතටත් වළංගුයි අටටත් වළංගුයි 9 වෙනකොට ක්‍රමානුකූලව ළමයින්ගේ අර ප්‍රතිචාර මොකද වෙන්නේ අඩු වෙනවා. ඒගොල්ලෝ තුල අන්න එනවා මේ ලැජ්ජ බය. ඉගෙනීමේ ලැජ්ජ බය එනවා. ඉගෙනීමේ ලැජ්ජ බය එනවා. දැන් 10 11ට එනකොට දැන් 11 නම් ආයි මම සුපුරුදු තත්ත්වෙට මම හදා ගන්නවා කොහොමත්. अविश्वास අපි ජීවත් වෙන්න ඕනේ අපි අපිට ඕන විදිහට මිසක් අනිත් අයට ඕන විදිහටම නෙවෙයි. අපි හරි දේ කරනවා නම් අනිත් අයගේ දේවල් අපිට ඒක ලුකුවට අදාළ කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි හරි දේ කරනවා. අපි වැරදි දෙයක් කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අපි හරි දේ කරනවා නම් ඒක අපේ හෘද සාක්ෂිය දන්නවනේ. ඒ හින්දා ඔබ මේ පන්ති කාමරේ වෙන්නත් ඕනේ සජීවීකරණයකට ලක් වෙන්න ඕන. සංවාදයක් එන්න ඕන. තර්ක විතර්ක ගොඩ නැගෙන්න ඕන. ප්‍රශ්න කෙරෙන්න ඕන. අන්නේ පොඩි සංවාදශීලී බව හදාගමු. හැබෝම එකපාර කතා කරන්න නැතිව ഘോഷාවක් ඇති නොවන විදිහට ඔබට පුළුවන් ඕනම මොහොතක ඕනම දෙයක් මේ මොහොතේ කතා කරන්න. ඔබේ හිතේ යම් කෙලවරක තියෙනවා නම් අයියෝ මම මේක අහුවාම සර් මාව ලැජ්ජාවට පත් කරයිද? මම මේ අහන්නේ එක මෙතනට සුදුසුද? මම මේ අහන්නේ එකෙන් මගේ දැනුම පිළිබඳ මෙතනදී අනිත් අය දැනගන්නවද? ඒව අදාළ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. පන්ති කාමරේ වගේ මේක සජීවීකරණය කිරීමේ වගකීම මම වචන දෙකක් කියනකොට ඔබ වචන 10ක් මෙතන කතා කරන්න ඕන. ඔබේ පැත්තෙන් ඉන්න ඕන. ගුරුවරයා මෙතන සක්‍රීය වෙලා වැඩන්නේ ශිෂ්‍යයාගේ සක්‍රීයත්වයේ තමයි එන්න ඕන කියන්නේ. ඉතින් ඔබට තාම එවැනි අවස්ථාවක් ලැබුණ නැහැ කියලා හිතනවා ඇති. ඔව් මම ඉදිරියේදී පුළුවන් තරම් ඔබට මේ අවස්ථාව ලැබෙන විදිහට තමයි ඉදිරි පාඩම් සැලසුම් කරන්නේ. ඒකත් මතක තියාගන්න. සමහර අවස්ථාවලදී මම උගන්වන්නේ නැහැ ඔබට කියනවා මේ ඔබට සූදානම් වෙන්න කියනවා මේ කොටස ඔබට විස්තර කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන අන්න එහෙමයි මම 11 පාඩම ටිකක් මේක ඔබට කියලා දෙන්න ඕනේ ඉඳ මේක විශේෂ කරුණු කීපයක් තියෙන ඉඳ මම ගත්තා මිසක් ඉදිරියේදී මම ඔබට පෙර සූදානම් පෙර දැනුවත් කරනවා පෙර දැනුවත් කරනවා මෙන්න මේ කොටස ඔබ ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි එතකොට ස්ක්‍රීන් ෂෙයා කරන්න අවස්ථාව එමු මම ඔබට ලබා දෙනවා දැනට 11 පන්ති එහෙම කරනවා ममन मन में गण हद
හිතන්න දකින්න තියෙන හැකියාව ගොඩ නැගේ. ඒතකොට තමයි ඔවුන්ගේ සක්‍රීය බව ගොඩ නැගේ. උමනා උනන්දු හැදී. නැත්තම් මන් දන්නවා මෙතන සම්ප්‍රදාන උගුල දුවේ පුතේ ඕගොල්ලෝ කරන්නේ පොත පුරවන කලාව විතරයි. ওই ඉගෙනුම් කලාව දැන් මීට 7 වර්ෂ ගානකට පෙර තිබුණු කලාව. ඕක නෙවෙයි දැන් යන්නේ. දැන් තියෙන්නේ පුළුවන් තරම් ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය. නිපුණතාවයන් ගොඩ නැගෙන්න ඕන. නේද? හරි. දැන් මම මේ කියන්න හදන්නේ ඊළඟට ඔබ පෙළපොත කියෙව්වා නම් ඔබ පෙළපොත කියෙව්වා නම් ඔබට ඊළඟට මුණගෙන එනවා අකිල කරණි කියලා ජාතියක්. අකිල කරණි. අකිල කරණි. අපි බලමු මොකද මේ අකිල කරණි කියන්නේ මොනවද කියලා. අකිල කරණි කරණි වල තව සුවිශේෂී අවස්ථාවක්. කාටරි මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මම අවස්ථාව දෙන්නම්. මොනවද මේ අකිල කරණි කියන්නේ? ඒටි මගේ සුපුරුදු වචන නම් ටික තමයි ඉතින් මට මතක් වෙන්නේ ඒක තරහ වෙන්න එපා. කවිඳු පාදම කියෙවුවනේ මේක. කවිඳු ඉන්නවනේ. ඔව්ද? අකිල කඩේ කියන එක දන්නවද? පාදම බැලුවේ නැහැ. डाउनलोड पटांगे ආරක්ෂා සහිතව මේ කටයුතු කරන්න. ඔව්. මෙන්න මෙහෙම දෙයක්. දැන් මම වර්ගමූල ලකුණ තුල ලියනවා පුතා 20 කියලා. 20 කියලා. අර මම කරණියක් අර්ථ දක්වපු කාරණාවත් එක මෙයා වළංගුයි. වර්ගමූල ලකුණ තුල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් ඇතුළත් වේ නම් එවැනි ප්‍රකාශනයක් කරණියක්. එවැනි ප්‍රකාශනයක් කරණියක්. හැබැයි වර්ගමූල ලකුණ තුල මම මෙහෙම දෙකයි කියලා ලිව්වොත් ඒකත් කරණියක්. දෙකක් කරණියක් වර්ගමූල ලකුණ තුල 20 කියන එකත් කරණියක්. හැබැයි පුතා මේ දෙන්න දිහා බැලුවාම නිකන් අමුත්තක් දැනෙනවා නේද? දෙන්න එකක් නෙවෙයි දෙකක් තමයි. දෙන්නම කරණි තමයි. නමුත් මෙයා තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන් නැත්නම් තවදුරටත් මේක ඉදිරිපත් කරන්න වෙන විදිහක් තියෙනවා කියලා කුංචි හැඟීමක් තියෙනවා නේද? කොහොමද ඉන්නේ? අපිට පේනවා මෙයාව ලියන්න පුළුවන් පුතා පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් විදියට. පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක්. දැන් අපි එකේ ඉඳන් පළවෙනි පූර්ණ වර්ග සංඛ්‍යා 10 ගත්තොත් 1 4 නේ 9 16 25 36 49 64 81 100. පළවෙනි පූර්ණ වර්ග සංඛ්‍යා 10. එතකොට අපිට මෙයාව ලියන්න පුළුවන් වගේ නේද පුතා 4වරක් 5 කියලා. 4ේවා 5ක් කියලා අපිට ගන්න පුළුවන් වගේ දැනෙනවා. තවදුරටත් අපි මෙයා ගියොත් එහෙම පුතේ මෙයාව අපිට වෙන් කර ගන්න පුළුවන් වර්ගමූල 4 වාරයක් වර්ගමූල 5 කියලා ගුණිතය ඕම. වර්ගමූල 4 වර්ගමූල 5 ගුණ කිරීම තමයි 4 ගුණ කිරීම 5 කියන්නේ. නැත්තම් ඕක මෙහෙම ගන්නත් පුළුවන් පුතා. අපිට මෙහෙම ගන්න පුළුවන්. 4 කියන එක ලිව්වා 2 දෙවෙනි බලය කියලා. 4 කියන්නේ 2 දෙවෙනි බලයනේ. පූර්ණ සංඛ්‍යාවක වර්ගයක්. 2 දෙවෙනි බලයේ ගුණ කිරීම 5. කොල්බම. එතකොට 2 දෙවෙනි බලයේ වර්ගමූලය අපි 8 දිගට ගන්නවා. වර්ගයක වර්ගමූලය එමාගේමයි. වර්ගයක වර්ගමූලය එමාමයි. එතකොට මෙන්න මෙයාට
මෙයාට මේ වර්ගමූලයෙන් එළියට එන්න අවස්ථාව ලැබෙනවා. හරියට හිරේ හිටපු එකනේ. එයාගේ කල් ක්‍රියාව හොඳයි, හැසිරීම හොඳයි, යාව හිරෙන් නිදහසට ගන්නවා. ඒ වගේ වැඩ. එතකොට දෙකේ වර්ගමූලයේ එළියට එනකොට යායිනි දෙකයි. දෙකයි මූල පහ කියලා අපිට ලියන්න පුළුවන්. දෙකයි මූල පහයි. ඕක මෙහෙම නෙමෙයි පුතා. මෙහෙම පහ ලියලා දෙක මෙතනට දාන්නේ. එතකොට ප්‍රකාශ වෙන්නේදී වෙන එකක්. එහෙම ප්‍රකාශ වුණාම ඉන්නේ පහේ භාගය බලය. වර්ගමූල මෙතන දෙක මෙතනට මෙතන කොහොමද දෙක එන්නත් බෑ. දෙක අපිට උඩට දාන්නෙත් නෑ. දැම්මොත් එන්නේ දෙකේ භාගය බලය. මතක තියාගන්න. නොදැම්මත් එන්නේ භාගය බලය. තුන දැම්මොත් එන්නේ තුනෙන් එකේ බලය. ඒක නෙමෙයි. එහෙනම් දැන් මෙතන තීරණ වෙනස. මොකන්ද වෙනස? මෙයා දෙන්නම කරණි තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. කරණියක් කියලා හඳුනගන්න අපිට තිබුණු අවශ්‍යතාවයේ තමයි වර්ගමූල ලකුණ තුල පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් ඉදිරිපත් වීම. ඒක හරි. නමුත් මෙයාට අවුරුද්දට අපිට මේ විදිහට පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක් සමග ගුණිතයක් ලෙස දක්වලා අවසානයේ දෙකයි මූල පහ කියලා ලියනවා. ඒ කියන්නේ මූල 20 අපි ලියනවා පුතා දෙකයි මූල පහයි කියලා. विशेष अखिल परिमेय මෙයා අපරිමේය අපරිමේය එතකොට පරිමේය අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස තමයි මේක ඉන්නේ යම් කරණිය පරිමේය අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් යම් කරණිය පරිමේය අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකි නම් එවැනි කරණිය අපි හඳුන්වනවා අකිල කරණිය කියලා. එවැනි කරණිය අපි හඳුන්වනවා පුතේ මොන කරණිය කියලාද? අකිල කරණිය කියලා. තේරුණා. ලියන්නේ මෙහෙම මාතෘකාව. අකිල කරණිය කියලා අපි පුංචි වාක්‍යයක් ලියාගමු. හරි. ලියන්නේ මෙහෙම. මම ඉතින් තේරෙන්නේ නැතිනේ. ලියන්න. යම් කරණියක් පරිමේය සහ අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස නිරූපණය කළ හැකි නම් පරිමේය හා අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස නිරූපණය කළ හැකි නම් පරිමේය සහ අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස නිරූපණය කළ හැකි නම් එම කරණීය අකිල කරණියක් ලෙස හඳුන්වයි. එම කරණීය අකිල කරණියක් ලෙස හඳුන්වයි. සබෝඩක් එම කියන්නකෝ. යම් කරණියක් පරිමේය සහ අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස නිරූපණය කළ හැකි නම් පරිමේය සහ අපරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස නිරූපණය කළ හැකි නම් එම කරණීය අකිල කරණියක් ලෙස හඳුන්වයි. අකිල කරණියක් ලෙස හඳුන්වයි. අකිල කරණියක් ලෙස හඳුන්වයි. දැන් ලියා ගන්න පුතේ මේක. පැහැදිලිද? අකිල කරණියක් ලෙස හඳුන්වයි.
ඉතින් මේවා අනිත් විෂයන් වගේ මේ සෞන්දර්යාත්මකව මේවා ඉතින් කියලා දෙන්න හරි අපහසුයි. ගණිත කියන්නේ අර කිව්වාගේ වියුක්ත සංකල්ප තියෙන දෙයක්. වියුක්ත සංකල්ප. මේවා ඉතින් අපිට ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයටම තමයි. නේ? ඉතින් ඔබ තේරුම් ගැනීමේදී ඔබේ මනස අපසාරීව යොමු කරන්නේ නැතුව එක් තැනක අபிසාරීව ඔබ හරියට මූලික කරගෙන කර්ම කාරණා හරියට ග්‍රහණය කරගන්න ඕන. නේ? මේ අකිල කරණිය තවදුරටත් අපිට සරලාකාරයෙන් දක්වන විදිය තමයි අර අපි ගත්තේ. එතෙන්ද අපිට වැදගත් වෙන සාධකයේ තමයි පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් ලෙස මේක ගොඩනගෙන්න ඕන. පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් ලෙස. ඊළඟට නම් කියන්න. හරිනේ දැන් අපි ගමු තව අවස්ථාවක් බලන්න ඔන්න බලන්න අපි ගමු මෙහෙම අපි කියනවා පුතා වර්ගමූල 72 වර්ගමූල 72 පැහැදිලි हैत देख क्या ने पूर्ण वर्ग संख्या वा निवे ने हैत देख क्या ने हैत हाथर के पास से अतवारक का तहत हाथर है नमोर नमी आसुवे का हैत देख ने नितर ने पूर्ण संख्या वा कितने हैत देख इतने में आ अकेला कारण ही आते ओ में आ अकेला कारण ही आ अभी ने क्या नो में सारल माकारें दक्षवान ने किया था सारल माकारें दक्षवान ने ආකාරයෙන් දක්වන්න. ඒ සරලම ආකාරයෙන් දක්වනවා කියන්නේ ඒක අපි කියන්නේ කරණියක් ආකාරයට දක්වන්නේ. ඒ කියන්නේ පරිමේය අපරිමේය සංඛ්‍යා දෙක ගුණිතයක් ලෙස. හැබැයි සරලම ආකාරයෙන් තියෙන්න ඕන. දැන් ඔහොම කිව්ව ගමන් ළමෙට මෙහෙම හැගෙන්න පුළුවන් නේ පුතා. ඔන්න බලන්න දැන් ඔයගොල්ලෝ අහන්න ඕන ප්‍රශ්න තමයි මමත් මේ ගොඩනගන්න හදන්නේ. ඔබ ඇහුවේ නැති වුණාට ඔබේ හිතේ තියෙන ඇති මේක. දැන් 72 ගත්ත ගමන් ළමෙට මතක් වෙනවා හරි දැන් සර්කියුලේ මෙතන පූර්ණ වර්ගයක් සංඛ්‍යා පූර්ණ වර්ගයක් එක්ක ගලප ගන්න නේ ඕනේ සර්කියුලේ පූර්ණ වර්ගයක් එක්ක ගලපන්න කියලා හරි එහෙනම් සර් මම ගලපනවා මේම නමවරක් නමේ පූර්ණ වර්ගයක් අටවරක් නමේ 72යි ඔන්න ගත්තා අටවරක් නමේ 72යි හරිනේ පූර්ණ වර්ගයේ නමේ තුනේ වර්ගයේ නම් මම දැන් කියපු දෙයට අනුගත වෙලා ළමයා කරනවා එතකොට නමුත් මෙතන 9 යා ගන්නවා කොහොමද ගන්නෙ 9 කියන්නේ 3 වර්ගය 3 වර්ගය ගුණ කිරීම අට ඔව් ඊට පස්සේ 3 වර්ගය අපි දන්නවා වර්ගමූල ඉවතර ගත්තාම 3යි මූල 8 3යි මූල 8 ඔන්න ඕම අවසානයේ මෙයා උත්තරේ මෙහෙම ලියනවා මොකද කියන්නේ මේ සරලම ආකාරයට අවරි උත්තර දෙන්න මේකද සරලම ආකාරය ළමිදු ළමිදු ඉන්නව නේද ඉන්නවා මොකද කියන්නේ මොකද නිකන් අසනීපෙන් වගේ අවුලන්නේ සර් ඔව් දෙලුගේ ඉතන කතාවක් ඇහෙන්නේ ඈ හැමදාම හැමදාමයි ඈ මොකද නෑ අසනීපෙන් ඉන්නේ ඈ නෑ අසනීපෙන් ඉන්නේ
තාම සූ දැන් පෙර තත්ත්වයේ සූ නැද තාම දැන් හොඳයි සුවයි ඈ හොඳට සුවයි හොඳට සුවයි ඒකනේ දැන් එහෙනම් මේක වෙන මොකද හිතෙන්නේ මං අහන්නේ මේ සරලම අවස්ථාවද අතර ගන්න බැරිද ඒක තමයි මේ සරලම අවස්ථාව නෙවෙයි මේ සරලම අවස්ථාව නෙවෙයි ළමෙක් මෙහෙම ලිව්වොත් දැන් අර මං කිව්වේ ළමයා ග්‍රහණය කරගත්තේ හරි පූර්ණ වර්ගයක් එක්ක එන්න ඕන කියලා කාරණාව කිව්වට ඒකම නෙවෙයි මෙතන වෙන්න ඕනේ මෙතන තව දුරටත් මෙයා දැන් මේ තාමත් මේ මූලාට කියන්නේ අකිල කරණියක් මේ මූලාට අකිල කරණිය එයා ආයි තව දුරටත් මෙහෙම ගොඩනගන්න පුළුවන් මෙයාව එයාට මේක ගොඩනගන්න පුළුවන් මේ විදිහට තුන අත කියන එකේනාව ගන්න පුළුවන් මේ අත කියන එකේනා ගන්න පුළුවන් හතරවරක් දෙක කියලා හතරවරක් දෙක කියලා නේ එතකොට ආයි මම මෙතන මේ ඉඳ මම මෙහා ඉස්සරහට ගන්න මට මෙතන ඉඳ බඳින් ඉඳා ඊට පස්සේ මෙතන උඹට පේනවා තුන හතර කියන්නේ එතකොට කීයද හතර කියන්නේ දෙකේ දෙවෙනි ඵලයනේ දෙකේ දෙවෙනි ඵලය ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක අන්න දැන් මේ දෙක එළියට ගත්තාම එයත් නිදහස් වෙනවා දෙවරක් තුන හයයි එන අවසානයේ ඉන්නේ හයයි හයයි මූල දෙක හයයි මූල දෙක නේ හයයි මූල දෙක ඕනෝ මේක තමයි සරලම අවස්ථාවේ එහෙනම් මූල 72 සරලම ආකාරයෙන් දක්වන්න කිව්වොත් මෙතනින් නවත්තල් හරියන්නේ නැහැ මෙතනට එන්න ඕන ඉතින් මෙතනට එන්න ළමයා මේ මේ මෙච්චර පියවර ගානක් පසු කරගෙන යන්න අවශ්‍යත් නැහැ නේ අයිද කියන්නේ යාට මෙහෙම ගන්න පුළුවන් මම මේ පැත්තට ගන්නම් එකපාරම යාට මතක් වෙන්න ඕන පූර්ණ වර්ගයත් එක්ක කාවද කාවද ගන්න පුළුවන් යාට 36 ගන්න පුළුවන් යාට නේ අන්න එහෙම මතක් වුණා නම් 36ව 2යි කියලා මතක් වුණා නම් අන්න හරි 36ව 2යි කියලා යාට මතක් වුණා නම් වැඩේ ගොඩ දැන් මේ වර්ගමූල 72 නේ අපි දැන් සරල කරන්නේ එතකොට යාට මෙහෙම මතක් වුණා නම් වැඩේ ගොඩ එහෙනම් යා මොකද කරන්න ඕනේ 36 කියන්නේ අපි දන්නවා 36 36 කියන්නේ 6 වර්ගය 6 වර්ගය 6 වර්ගයේ ගුණ කිරීම 2 එතකොට මෙතන 6 වර්ගයේ වර්ගමූල වෙන්නේ 6යි අන්න එකපාර එතකොට බලන්න පීවර ගන්න අඩු වුණා ගමනාන්තයට ළඟා වුණා ඒ පීවර ගන්න අඩු වුණා මෙතන ළමයට 9 මතක් වුණේ මෙතන ළමයට එකපාරම 36 මතක් වුණා දැන් ඔයගොල්ලෝ හයි ඔය ළමයි හයි කොහොමද සර් ඒක මතක් වෙන්නේ කියලා ඒක තමයි ප්‍රැක්ටිස් එක පූර්ණ වර්ග සංඛ්‍යා භාවිතයේ පිළිබඳව ඒ ප්‍රැක්ටිස් එකත් එක තමයි ඒක මතක් වෙන්නේ ඒක ඉතින් මට විශ්ම කර්ම මට ඒකට අර මේ වෙනම මේ කොරෝනා පැණියක් වගේ පැණියක් දෙන්න බෑ නේද ඒකට එන්නතත් දෙන්න බෑ ඒකට පෙත්තක් දෙන්න බෑ ඒකට වෙනම ආහාර වර්ගයක් නැහැ ඒක දෙන්නේ තමන් අතේමයි මොකද තමන් අතේ මෙවැනි අවස්ථා ගොඩනගමින් ඒවා ඔබ භාවිතා කිරීම තුළ තමයි ඒගොල්ලන්ට ඒ කියන හැකියාව වර්ධනය වෙන්නේ ඒක මම හදට අදා ගන්න බැරි දෙයක් නෙවෙයි ඒක ඔබට හොඳ ඕන තරම් හොඳට හදා ගන්න පුළුවන් දෙයක් හොඳටම හදා ගන්න පුළුවන් දෙයක් ඉතින් අදීසි දැන් මේක තව කෙටි ක්‍රමයක් තියෙනවා හැබැයි ක්‍රමයක් තියෙනවා දැන් මෙතන පූර්ණ වර්ග මතක් වෙන්නේ නැත්නම් ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩේ පූර්ණ වර්ග මතක් වෙන්නේ නැත්නම් සාධකවලට අන්න හරි ප්‍රථමක සාධක වලට යන්න තියෙන්නේ ප්‍රථමක සාධක වලට යන්න තියෙන්නේ ඉතින් දැන් 72 අපි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා දෙකෙන් බෙදනවා 36යි හැබැයි කවිතු එතනදී බෙදනකොට දැන් ඔයා දැන් අද අපි තියනවා මෙතනදී අපි සැලකිලිමත් වෙනවා දැන් දැන් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙද බෙදනවා කිව්ව ගමන් ළමයා මේකත් ඔලේ බෙදාගෙන යනවා හරි දෙවරක් 18යි ආයි දෙවරක් 9යි ආයි තුමරක් 3යි තුමරක් 1යි හරි ඔහම අරගෙන ගන්න පුළුවන් වැරද්දක් නැහැ ඒතර ඔයගොල්ලන්ට පේනවා මෙතන 2ව දෙන්නයි මෙතන 3ව 2යි එතකොට මෙතන දෙවරක් 3 6යි ඒ කියන්නේ 36යි එහෙම ගන්නත් පුළුවන් මෙන් හැබැයි ඔබට මෙහෙම බෙදනකොටම අල්ල ගන්නත් පුළුවන් වෙන්නේ නයාගේ පස්සෙන් එලවගෙන යන්නත් ඕනේ නැහැ ඩග්ගාලා නයාගේ උඩින්ම අල්ල ගන්න පුළුවන් මේ බලන්න මෙතනට ආව ගමන් පේනවනේ නේ 72 දෙකෙන් බෙදුව ගමන්ම එන්නේ 36 ඒක තමයි ඩග්ගාලා මීටර් වෙනවනේ 36 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව එහෙනම් 36 වරක් 2
ඒකට අන්දාල බෙදලා ගන්න පුළුවන්. නැත්තම් බෙදලා ප්‍රථමක සංඛ්‍යා ගුණිතේ අරන් දෙන්න දෙන්න අරගෙන ගන්න ගියාම ගත වෙන කාලයට වඩා මෙතනදී අපිට පේනවා 236 ගුරම 36 කියන්නේ පූර්ණ වර්ගයක්. එතකොට අන්දාල මෙතනින් ගන්න පුළුවන්. එනම් මෙතනත් ඕගොල්ලෝ මෙතන මතක තියාගන්න සාධක වලින් මේ වැඩේ කොට දාගන්න පුළුවන්. සාධක වලින්. මොකද නැත්තම් ළමයින්ට දෙනවා මේ වගේ එකක් සරල කරන්න කියලා. එතන ළමයා මේ වගේ තැනකින් නමක් කරලා තියෙනවා. ලකුණු හම්බ වෙන්නේ නැහැ කොහොමද? නේ? අන්න ඒක තේරුම් ගන්න ඕන. හරි. ඕගොල්ලන්ට දැනෙන පැහැදිලි වෙන නැවත බැලුවාම මතක් වෙන භාෂාවකින් මේක ලියාගන්න. මේක ලියාගන්න. ඔබ මේක ලියාගන්න මේ අවස්ථාව තියලා පෙන්නන්න හරි. මේකත් දීලා පෙන්නන්න මෙතනිනුත් ගන්න මේ අවස්ථා දෙකකට මේක ගොඩනගන්න පුළුවන් බැරි වුණු සාධක වලින් යන්න පුළුවන් කියන එකත් මතක් කරගන්න. චතුමී සම්බන්ධද චතුමී චතුමී විමුක්ති ඉන්නවද මම මතක් වෙනව ටිකක් අහන්නේ ඉන්නවද ඔස අරුෂි විනිදී ඉන්නවද මං ඉන්නවා සර් දැන් එහෙනම් අපි මේක ඇත්තටම මේකට ඕගලන්ට අභ්‍යාස තියෙනවා අභ්‍යාස පොතේ අභ්‍යාසයක් තියෙනවා මේ අකිල කරණි කරණි ලෙස නිරූපණය කරන්න කියලා එතකොට පුදාලට කැමති ක්‍රමවේදයක් භාවිතා කරන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යා පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් මෙතනින් තන්දාලා ගුණ කරලා ගන්න පුළුවන් හරි මේ විදිහට එහෙන් බැලුවොත් ප්‍රථම සාධක වලින් බෙදලා ගන්නත් පුළුවන් එකතුන අභ්‍යාසයේ පළවෙනි ගාන ඒ විදිහට තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඉවරද? දෙලවර්ණම් කියන්නේ මෙනුජ ඉන්නවද මෙනුජ මෙනුජ
හරි එහෙනම් ඔන්න අපි එනවා ඊළඟ අවස්ථාව දැන් ඔයගලට දෙනවා මුත මෙහෙම අපිට මු මෙහෙම අවස්ථාවක් දෙකයි මූල තුන අකිල කරණියක් ලෙස දක්වන්න කියලා අකිල කරණියක් ලෙස අපිට කියනවා දෙකයි මූල තුන අකිල කරණියක් ලෙස දක්වන්න කියලා එතන කොහොමද කියලා මේව සමහර වෙලාවට සුළු කිරීම වලදී අපිට මුණ ගැහෙනවා එතකොට අපි කරන්නේ පුතා අර කරපු එකෙන් ප්‍රත්‍යාවර්ත බව ආපස්සට යන්න දෙන්නේ දෙකයි මූල තුන අකිල කරණියක් කරන්න හදයි එහෙනම් අපි මේ දෙක මේ වර්ගමූලයේ තුලක අපි ඇතුළත් කරනවා වර්ගමූල ලකුණට දාන්න හදයි එතකොට කරන්නේ මේ දෙක අපි වර්ගමූල තුලට යනකොට යන ප්‍රොමෝෂන් එකක් හම් වෙන්නේ දෙකේ දෙවෙනි බලය වෙන දෙකේ දෙවෙනි බලයේ ಗುಣ කිරීම තුන මෙතන දිනවනේ තුන ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය කීයද දෙකේ දෙවෙනි බලය 4යි 4 ගුණ කිරීම 3යි අන්න එතකොට අපිට පේනවා 4 වරක් 3 12යි අකිල කරණීය වෙන්නේ 12 ඔන්න ඔය වගේ අවස්ථාත් ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා සුළු කිරීම වලදී ඒකත් සටහන් කරගන්න දෙකයි මූල 3 අකිල කරණීයක් ලෙස දක්වන්න උදාහරණයක් අවස්ථාව ඒකත් ලියාගන්න एक मां कर बोले දැන් දරුවනි ඊළඟ අවස්ථාව දැන් ওই ටික හරිනේ කරණියක් අකිල කර්ණියක් ලෙස දක්වන්නයි අකිල කර්ණියක් කර්ණියක් ලෙස දක්වීම නැත්නම් තවදුරටත් සුළු කිරීම ගැන තමයි පුතේ අපි මේ කතා කරේ මේවා අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම වර්ග සමීකරණවල විසඳුම් ලබා ගැනීමේදී රතු පෑනින් තරු ලකුණක් දාලා ලියා ගන්න ඕන යෙදෙන තැනක් අවි ඉදිරියේදී රතු පෑනින් තරු ලකුණක් දාලා ලියා ගන්න වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමේදී ඊයත අවස්ථා භාවිතාවේ ඔන්නෝක යෙදෙනවා වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමේදී ඊයත අවස්ථා භාවිතාවේ අකිල කරණි කරණි කරන්න වෙනවා කරණි අකිල කරණි කරන්න වෙනවා ඒ වගේ අවස්ථා ඕගලන්ට මුලගෙන එනවා වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමේදී ඊයත අවස්ථා භාවිතාවේ දැන් පුතේ අපි එනවා මෙන්න මේ අවස්ථාවට කරණි එකතු කිරීම හා අඩු කිරීම කරණි එකතු කිරීම හා අඩු කිරීම එකතු කිරීම සහ අඩු කිරීම කරණි එකතු කිරීම සහ අඩු කිරීම කියන මාතෘකාවට එනවා කරණි එකතු කිරීම සහ අඩු කිරීම හරි මාත් එක්කම ලියාගෙන යමු කරණි එකතු කිරීම සහ අඩු කිරීම උදාහරණයක් දැන් දුවේ පුතේ අපිටම 2යි මූල 3ට එකතු කරන්න කියනවා අපිට 5යි මූල 3 2යි මූල 3ට 5යි මූල 3 හරියට මේක අර වීජ ගණිතයේ වගේ 2x එකතු කිරීම 3x වගේ වීජ ගණිතයේදී අපි දන්නවා මේ ඍජීය කාණ්ඩය මේ වීජීය කාණ්ඩය සමාන නම් නැත්නම් අඥාතයේ සමාන නම් අපි මේවලට කියන්නේ ලයික් ටර්ම්ස් නැත්නම් සජාතීය පද කියලා අපි කියන්නේ සජාතීය පද එතකොට අපි කරන්නේ මොකද්ද මෙතන 2යි 3යි එකතු කරලා
අපි සම්පූර්ණකේ ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ 5x කියලා තමයි අපි ලියන්නේ. ඕකනේ අපි කරන ක්‍රමවේදය 5x. ඒ වගේ මේකේ සජාතීයයි, කරණි දෙක සජාතීයයි. එතකොට අපි කරන්නේ පුතේ මේ පරිමේය සංඛ්‍යා දෙක එකතු කරනවා. 2යි 5යි එකතු කරනවා. එතකොට 7යි මූල 3යි. ඔබලා දෙක පාරේ එක පැටලෙනවා නම් මේක ගමු අපි දෙක එකතු කිරීම 5 වාරයක් මූල 3යි. එතකොට එන්නේ 7යි මූල 3. ඕනෝමයි එතන එන්නේ. 7යි මූල 3. පැහැදිලි. ඉතින් අඩු කරනකොටත් එහෙමයි. අපි මේක අවස්ථාවක් ගත්තේ. මොන තව අවස්ථාවක් අපි ගමු. අපි තුමු 5යි මූල 7 අඩු කිරීම 2යි මූල 3 එකතු කිරීම 4යි මූල 3 අඩු කිරීම 2යි මූල 7 ඔන්න බලන්න. එතකොට පුතාලට පේනවා මෙතන සජාතීය අවස්ථා තියෙනවා. සජාතීය අවස්ථා තියෙනවා හැබැයි පොඩ්ඩක් පිළියෙල කරගන්න ඕන. පොඩ්ඩක් පිළියෙල කරගන්න ඕන. මේ හැම කරණීයකම මේ කරණීයකම ඉදිරියෙන් තියෙන ඊට අදාළ ගණිත කර්මය. එතකොට අපි මොකද කරන්නේ? 5යි මූල 7 එයත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද? එතකොට 2යි මූල 7 අඩු කිරීම 2යි මූල 7. ඒ කියන්නේ මෙයාව ගත්තේ මෙතන. ඊට පස්සේ අපිට පේනවා මේ ධනාගයේ ළඟට ගමු 4යි මූල 3 අඩු කිරීම 2යි මූල 3. ඔන්න ඔහොම. 2යි මූල 3. දැන් අපි සුළු කරනවා. මූල 7 මූල 7 සජාතීයයි 5න් 2ක් අඩු කරා 3යි මූල 7යි. 4යි මූල 3න් 2යි මූල 2ක් අඩු වුණාම පුතේ 2යි මූල 3යි. ධන 2යි මූල 3යි. තව දුරටත් අපිට මේ දෙන්න එකතු කරන්න බෑ. මූල 7 මූල 3 එකතු කරන්න බෑ. මේකළු විජාතීයයි. මේක තව අර 2x එකතු කිරීම 3y වගේ. ඒ වගේ. එහෙනම් මේක අවසාන උත්තරේ උච්චාරණය. ඔන්න ඔහොමයි. ඔන්න ඔබ තේරුම් ගන්න ඕන ඕගොල්ලෝ. හයි. ওই දෙක සටහන් කරගන්න උදාහරණ කියලා. උදාහරණ කියලා ඕක එකතු කරගන්න. सुलू करान एक දෙකයි මූල 27 අඩු කිරීම 3යි මූල 3 3යි මූල 3 එකතු කිරීම 4යි මූල 7 4යි මූල 7 ඊළඟට මන් දෙනවා පුතේ 3යි මූල 28 ආ මේක හදන්න බලන්න මේක සුළු කරන්න තව දුරටත් ඔබට හැකි පමණ සුළු කරන්න මම පුංචි විනාඩි දෙක තුනක් දෙන්න හදන්න බලන්න
මේ හරියට ගහන්න තියෙනවා මම ගලවන හරි කොහමද තරුවනේ උතරේ ඉන්නේ උතරේ ඉන්නේ මෙහෙමයි නේ මෙතන අකිල කර්ණියක් තියෙන මේ අකිල කර්ණිය එතකොට නෑ අකිල කර්ණියක් එතකොට මෙයාම අපි ගන්නවා 2යි ඔන්න ඩක්කාර මතක් වෙනවා මෙතන ඉන්නේ 9^3 27යි 9^3 මෙතන 3යි මූල 3 මෙතන 4යි මූල 7 ඒකේ ප්‍රශ්නයක් නැහැ මෙතන 3යි මූල 28 ගන්නවා 4^7 කියලා 4^7 නේ 4^7 එතකොට මෙතන එනවා පුතා 2 ගුණ කිරීම 9 ගන්නෙ 3 මෙතනට ගත්තා මෙතන 3යි අනු කිරීම 3යි මූල 3යි මෙතන 4යි මූල 7යි මෙතන 4 ගත්තා 2යි කියලා 2 3 6යි 6යි මූල 7යි තේරුණානේ 4 ගත්තා 2යි කියලා 2යි 2 3 6යි ඊළඟට එන්නේ 2 3 6යි මූල 3යි මෙතන ආයි 3යි මූල 3යි මෙතන 4යි මූල 7යි 6යි මූල 7යි අර මෙතනත් එකපාර 3 2 6යි කියලා ගන්න තිබුණා නේ ඒතර මිච්ච පීව ගන්න වැඩි වෙන්නේ නැහැ දැන් ඔයගලට පේනවා 6යි මූල 3 3යි මූල 3ක් අඩු වුණාම 3යි මූල 3යි මෙතන 4යි මූල 7යි 6යි මූල 7යි එකතු වුණාම පුතේ 10යි මූල 7යි මේක තමයි ඔබේ උත්තරේ වෙන්න ඕන මේක තමයි ඔයගලගේ උත්තරේ වෙන්න ඕන ඕක ආවද හැමෝටම ඕක තමයි එන්න ඕනේ පුතේ නැහැදලි ඊළඟට අපිට මේ පාඩමේ තව තියෙනවා කරණි ගුණ කිරීම හා බෙදීම සහ හරයේ පරිමේය කිරීම හරයේ පරිමේය කිරීම ගැන කතා කරන්න මම පුතාලව ඉදිරියේ මේ සතියේ දවසක ආයි මුණ ගැහෙනවා මට මේ එක දිගට පොඩ්ඩක් මේ ඉරියව්වෙන් ඉන්න ටිකක් අපහසුතාවයක් තියෙන මේ පොඩි අසනීප තත්ත්වයක් ඉඳලා එහෙනම් අදට දැන් මම මෙතනින් නවත්තනවා ආයි ඕගොල්ලන්ව කොහොමත් මම දැන් මෙතන මම දන්නවා හැමෝටම මම මේ දාන වෙලාවේ සම්බන්ධ වෙන්න බැරි වෙයි. නමුත් සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න අනිත් අයට ඊට පස්සේ මගේ මේක රෙකෝඩින් එක බලලා කරුණු කාරණා ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේ හැම එකම මම රෙකෝඩ් කරනවා. දැනට දැන් පුතාලට පුළුවන් අභ්‍යාසයේ යම් තරමට අභ්‍යාස කරන්න කරණී එකතු කිරීම අඩු කිරීම වෙනකන් ඊළඟට තියෙන්නේ ගුණ කිරීම බෙදීම සහ හරය පරිමේය කිරීම හරේ පරිමේය කරලා සුළු කරන විදිය ගැන ඉගෙන ගන්න තියෙන්නේ මම ඒක හෙටෝ අනිද්දා දවසේක අනිවාර්යයෙන්ම දවල් වරුවක හෝ හවස් වරුවක ඔයගොල්ලෝත් එක්ක සාකච්ඡා කරනවා හරි තව වෙලාවක් අපි ගන්නවා දැන් පොඩ්ඩක් අපි ළඟ ළඟ කාලේ අරගෙන මේ දේවල් ගැන වැඩිපුර ඉගෙනගෙන මේ 10 11 සිවිෂේ නිර්දේශයේ හැකි පමණ ප්‍රමාණයක් අපි ආවරණය කරගන්න ඕන ඒකම අර වාර විභාග ප්‍රශ්න පත්‍ර හදන්න ඒවා හදමින් 10 කොටස් නැවත නැවත මතක් කරගන්න ඒක අමතක කරන්න යන්න එපා අපි ඊට පස්සේ මේ 11 පළවෙනි වාරයේ කොටස් ටික ඉතා ඉක්මනින් ආවරණය කරගත්තොත් අපිට ගොඩක් කාලය දිනනවා ඊට පස්සේ පේපර්ස්ම හදන්න හරි එහෙනම් ද්වේපති අදට මම මෙතන සම්මු ගන්න හදන්නේ ඕගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් අහන්න පුළුවන්. ඔව්. ඊළඟ මම සම්බන්ධ වෙන දවස අනිවාර්යයෙන්ම අඟහරුවාද දවස වෙන්න පුළුවන්. අඟහරුවාදා මම හවස් වරුවක හෝ උදේ වරුවක, ඒ කියන්නේ උදේම නෙවෙයි 10 මාර්ට් 11ට හරි නැත්නම් හවස 3ට විතර මුණ ගැහෙන්න මම කාලය දානවා අනිවාර්යයෙන්. උදාල පුළුවන් අය එදාට ඒකට සම්බන්ධ වෙන්න මම මේ පාඩමේ ඉතුරු අදීරේ කතා කරලා ඒ පාඩම අපි සම්පූර්ණ කරමු ඊට පස්සේ ඔයගලන්ට ඒකේ සීලෝ අභ්‍යාසය කරන්න පුළුවන් මට තව කතා කරොත් තව පැය භාගයකට වැඩි කාලයක් මෙතන වැය කරන්න ඕන මේ එක මීඩියවින් ඉන්න අපහසුතාවයකුත් තියෙනවා මේ ඉඳගෙන හිටියා නැගිටෙත් නැත්තේ ඒකයි අපි එහෙනම් තව දවස් අඟහරු වද දින මුණ ගැහෙමු ඒක ඔයගලන්ට සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් අභ්‍යාස කරන්න පටන් ගන්න